අයිබෝන් පුතේ, අපි වැඩට ආරම්භ කරමු. මම හිතන්නේ දැන් හැම දරුවෙක්ම අපේ පහුගිය දවසේ අපි ඔයාලගේ ගෲප් වලට දාලා තිබිච්ච ප්‍රශ්න පත්‍ර අංක 6 පේපර් එක මම හිතන්නේ මේ වෙනකොට අරගෙන ඇති. අපි පුතේ ඒක දැන් සාකච්ඡා කරන්න වැඩ කටයුතු ටික අපි ආරම්භ කරමු. හොඳයි. හරි, අපි වැඩට පුතේ ආරම්භ කරන මේ විදිහට අද ප්‍රශ්න පත්‍ර අංක 6 තමයි අපි පටන් ගන්නට යන්නේ සාකච්ඡා කරන්නට. පේපර් නම්බර් 6. හොඳයි පුතේ, දැන් අපි ඔයාලට දීලා තියෙන පේපර් එකේ මේ වෙනකොට මම හිතන්නේ ඔයාලා උත්තර අරගෙන ඇති ගැටලුවකින් තොරව උත්තර ලබා ගත්ත දරුවෝ ඔයාලා උත්තර ටික චෙක් කරගන්න, අඩුපාඩු තියෙන දරුවෝ ටික පිළිතුරු ලබා ගන්න උත්සාහ කරන්න. හරි, පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස පොතේ කියනවා මෙහෙම, සරල ධාරා ජනකයක් සහ ප්‍රත්‍යාවර්තකයක් අතර වෙනස සඳහන් කරන්න. දැන් පුතේ සරල ධාරා ජනකයක් කියන්නේ මොකක්ද? සරල ධාරා ජනකයක් කියන්නේ පුතේ ඩයිනමෝවක්. ඩයිනමෝව. හරිද? ඊට පස්සේ ප්‍රත්‍යාවර්තකයක් කියන්නේ මොකක්ද? ඕල්ටර්නේටරයක්. හරිද? එතකොට පුතේ ඩයිනමෝවක් සහ ඕල්ටර්නේටර් එකක් අතර තියෙන වෙනස තමයි අපෙන් මේ අහන්නේ. දැන් ඩයිනමෝවකින් උත්පාදනය කරන මොන වගේ කරන්ට් එකක්ද? DC කරන්ට් එකක්. ඕල්ටර්නේටර් එකෙන් උත්පාදනය කරන මොකක්ද? AC කරන්ට් එකක්. හරි, කාගේ හරි මං හිතර දරුවෙකු මයික් එකක් ඔන් වෙලා තියෙනවා, ඒක ඕෆ් කරගන්න. එතකොට හරි, ඔන් වෙච්ච මයික් එක ඕෆ් කරගන්න. හරි, ඒ වගේම පොතේ දැන් වාහනයක් ධාවනය කරද්දී වාහනයේ වේගය අඩු වෙනකොට, වාහනයක් ධාවනය කරද්දී වාහනයේ වේගය අඩු වෙනකොට ඩයිනමෝවක් මගින් උත්පාදනය කරන ධාරාවත් අඩු වෙලා පහන් වල එහෙම ආලෝකය අඩු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඕල්ටර්නේටර් එකක් භාවිතා කරන වාහනයක් ධාවනය කරද්දී වාහනයේ වේගය අඩු වුණා කියලා ගැටලුවක් නැහැ. බැටරිය ආරෝපණය කරන්න තරම් ප්‍රමාණවත් ධාරාවක් යට ජනනය කරන්න පුළුවන්. ඒක තව වාසියක්. ඒ වගේම ඩයිනමෝ එකක් ගත්තට පස්සේ ඩයිනමෝ එකක් ප්‍රමාණයෙන් විශාලයි. ඕල්ටර්නේටර් එකක් ගත්තට පස්සේ පුතේ ප්‍රමාණයෙන් කුඩයි. ඒ වගේමයි අර ඒකාකාර ධාරාවක් ගන්න බැහැ ඩයිනමෝවක. හැබැයි ඕල්ටර්නේටර් එකකට ඒකාකාර ධාරාවක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි මේ කොටස් දෙක වෙන වෙනම කතා කරමු. ඒ කියන්නේ ඩයිනමෝ සහ ඕල්ටර්නේටර් එක කියලා නෙමෙයි. ඔයාලා මෙතන මෙහෙම කරන්න. අපි පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර දෙන තැන එක පැත්තක ලියා ගන්න පුතේ සරල ධාරා ජනකය කියලා. හරිද? අනෙක් පැත්ත ලියා ගන්න ප්‍රත්‍යාවර්තකය කියලා. අපි මේ දෙන්නගේ වෙනස්කම් වෙන වෙනම කතා කරමු. මෙයාට කරුණ කීපයක් කතා කරමු, මෙයාටත් අපි කරුණ කීපයක් කතා කරමු. එතකොට හරි, එතකොට වෙන සංසන්දනය කරන්නට පුළුවන්. පැහැදිලිනේ? හරි, එක පැත්තක ලියා ගන්න පොතේ සරල ධාරා ජනකය, අනෙක් පැත්ත ලියන්න ප්‍රත්‍යාවර්තකය කියලා. හරි, එක පැත්තක සරල ධාරා ජනකය, අනෙක් පැත්ත ප්‍රත්‍යාවර්තකය කියලා ලියා ගන්න බලන්න. මෙල ටේබල් එක අපි කොටස් දෙකකට කඩා ගනිමු. ඊට පස්සේ ටේබල් එක අපි වෙන වෙනම වෙනස් වීම් ටික නෝට් කරමු බලන්න පිළිවෙලට. හරි, කරේ නේද? රයිට්. පොතේ දැන් අපි සරල ධාරා ජනකය කියන පැත්තට ඇවිල්ලා අපි යා පිළිබඳව ලියමු මෙහෙම. සරල ධාරා ජනකය ලියන පොතේ ලියන සරල ධාරා ජනකය කියන එක ලියන අඩු වේගවලදී බැටරිය ප්‍රමාණවත් ලෙස ආරෝපණය නොවේ. අඩු වේගවලදී බැටරිය ප්‍රමාණවත් ලෙස ආරෝපණය නොවේ. අඩු වේගවලදී බැටරිය ප්‍රමාණවත් ලෙස ආරෝපණය නොවේ. ඔන්න සරල ධාරා ජනකය කියන පැත්ත ලියපු කෙනා. ඒකට සමගාමීව ප්‍රත්‍යාවර්තකය කියන පැත්තට ලියන්න පොතේ මෙහෙම ලියන්න. අඩු වේගයකදී බැටරිය හොඳින් ආරෝපණය වේ. අඩු වේගයකදී බැටරිය හොඳින් ආරෝපණය වේ. අඩු වේගයකදීද කියලා දාන්න. අඩු වේගයකදීද බැටරිය හොඳින් ආරෝපණය වේ. අඩු වේගයකදීද බැටරිය හොඳින් ආරෝපණය වේ.
සරලධාරා ජනකය කියන පැත්තට යන දෙවෙනි එක්කෙනා ලියන්න ප්‍රමාණයෙන් හා බරින් වැඩිය දෙවෙනි එක්කෙනා ලියන්න ප්‍රමාණයෙන් හා බරින් වැඩිය ප්‍රමාණයෙන් හා බරින් වැඩිය ප්‍රමාණයෙන් හා බරින් වැඩිය ඊට පස්සේ ප්‍රත්‍යාවර්තකය කියන පැත්ත ලියන්න ප්‍රත්‍යාවර්තකය කියන පැත්ත ලියන්න ප්‍රමාණයෙන් කුඩා ලෙස ලියන්න ප්‍රමාණයෙන් කුඩා ලෙස නිර්මාණය කර ඇත යන්නේ කාගරේ මයික් එක කොන් වෙනවා ඒක ඔෆ් කරගන්න ප්‍රමාණයෙන් කුඩා ලෙස නිර්මාණය කර ඇත ප්‍රමාණයෙන් කුඩා ලෙස නිර්මාණය කර ඇත ඔන්න දැන් කරුණු දෙකක් හරි ඊට පස්සේ ලියන පොතේ සරලධාරා ජනකය කියන පැත්ත ලියන්න තවත් එකක් ලියන පොතේ තව එකක් ලියන සරලධාරා ජනකය කියන පැත්ත ලියන්න වැඩි ධාරාවක් වැඩි ධාරාවක් එකවර ලබාගත නොහැකිය 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 ප්‍රත්‍යාවර්තකයේ කියන පැත්ත ලියන්න ප්‍රත්‍යාවර්තකයේ කියන පැත්ත ලියන්න වැඩි ධාරාවක් වැඩි ධාරාවක් එකවර ලබාගත හැක 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 හොඳයි ඊට පස්සේ සරල ධාරා ජනකය කියන පැත්ත ලියන්න තව එකක් ලියන්න පොතේ මෙයාගේ ලියන සරල ධාරා ජනකය කියන පැත්ත තව එකක් ලියන්න සරල ධාරාවක් උත්පාදනය වේ සරල ධාරාවක් උත්පාදනය වේ සරල ධාරාවක් උත්පාදනය වේ සරල ධාරාවක් උත්පාදනය වේ ප්‍රත්‍යාවර්තකයේ කියන පැත්ත ලියන්න ප්‍රත්‍යාවර්තකයේ කියන පැත්ත ලියන්න ප්‍රත්‍යාවර්ත ධාරාවක් ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිපදවන අතර ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිපදවන අතර නිපදවන අතර එය සරල ධාරාවක් බවට ප්‍රත්‍යාවර්ත ධාරාවක් නිපදවන අතර එය සරල ධාරාවක් බවට පත් කර ගනී එය සරල ධාරාවක් බවට පත් කර ගනී එය සරල ධාරාවක් බවට පත් කර ගනී හරි දැන් පුතා ටේබල් එක කම්ප්ලීට් කරන්න ටේබල් එක කම්ප්ලීට් කරන්න ටේබල් එක කම්ප්ලීට් කරමු දැන් හරි ටේබල් එක කම්ප්ලීට් කරා රයිට් ඔන්න ඒක කොටස අවරයි ඊට පස්සේ හරි ඊට පස්සේ කියනවා මොකද දෙවෙනි කොටස වාහන බැටරියක ආරක්ෂාව සඳහා කළ යුතු පිළිවෙත් ඉතින් අපි දන්නවා මොකද වාහනයක බැටරියක ආරක්ෂාව සඳහා මොනවද කරන්න ඕනේ අපි දැන් කරුණු කීපයක් දකිනවා ඒ වාහනයක බැටරියක ආරක්ෂාව සඳහා කරන්න ඕන මොකද මුලින්ම දරුවනේ අග්‍රවයර ගලවද්දී මුලින්ම භූගත අග්‍රය ගලවන්නට ඕන ඒ කියන්නේ ඍණ අග්‍රය ගලවන්නට ඕන ඍණ අග්‍රයට සම්බන්ධ කේබල් එක ඊට පස්සේ කිසිම විටක බැටරියේ අග්‍ර සන්නායකයක් මගින් ලුහුවත් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ෂෝට් කරන්න හොඳ නැහැ. දැන් අපි බලනවා සාමාන්‍ය බැටරියක කරන්ට් එක තියෙනවද මේක ආරෝපණ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න අපි කේබල් එකක් අරන් අග්‍ර දෙක අතරට තියලා බලනවා චිරිචිරි ගාලා දරවනේ ගිනි පුඩුඟ විසිරුණොත් අපි දන්නවා බැටරිය ආරෝපිත තත්ත්වයේ තියෙනවා කියලා. ආන් ඒක තමයි කරන්න එපා කියලා කියන්නේ. තුන්වෙනි එක තමයි පුතේ බැටරි අග්‍රවල ලවණ බැඳිලා තියෙනවා නම් බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ එහෙමත් නැත්නම් උණු ජලයෙන් සෝදලා අයින් කරන්නට ඕන. ඒ වගේම බැටරියේ විද්‍යුත් විච්ඡේද මට්ටම අඩු නම් ආශ්‍රිත ජලයෙන් නැවත පුරවන්නට ඕන. ඒ වගේමයි බැටරියේ කෝෂවල මූඩි බුරුල් නම් ඒවා හොඳින් සිර කරන්නත් ඕන. ඒ වගේ දේවල් තමයි අපි මෙතනදී පුතේ කතා කරන්නේ. ලියන පුතේ කීපයක් වෙන්නේ මෙහෙම. ලියන්න. අග්‍රවයර ගැලවීමේදී යටි යටට අපි ලියමු. අග්‍රවයර ගැලවීමේදී පළමුව අග්‍රවයර ගැලවීමේදී පළමුව භූගත වයරය ගලවන්න අග්‍රවයර ගැලවීමේදී පළමුව භූගත අග්‍රය ගලවන්න භූගත අග්‍රය ගලවන්න හරි දෙවෙනි කෙනා ලියන්න
දෙන එක ගැන. බැටරියේ අග්‍ර සන්නායකයක් මගින් බැටරි අග්‍ර සන්නායකයක් මගින් බැටරි අග්‍ර සන්නායකයක් මගින් කිසිම විටක ලුහුවත් නොකරන්න කිසිම විටක ලුහුවත් නොකරන්න කිසිම විටක ලුහුවත් නොකරන්න කිසිම විටක ලුහුවත් නොකරන්න එක ෂෝට් කරන්න පා කියලා කියන්නේ. ඊළඟට බැටරි අග්‍රවල ලවණ බැඳී ඇත්නම් 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 බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් සෝදා හරින්න බේකින් සෝඩා මිශ්‍රිත ජලයෙන් හෝ උණු ජලයෙන් සෝදා හරින්න සෝදා හරින්න සෝදා හරින්න. ඊළඟට ලියන්න විද්‍යුත් විච්ඡේද මට්ටම අඩු නම් ආශ්‍රිත ජලයෙන් පුරවන්න විද්‍යුත් විච්ඡේද මට්ටම අඩු නම් ආශ්‍රිත ජලයෙන් පුරවන්න. තව එකක් ලියන්න. බැටරි කෝෂවල මූඩි බුරුල් නම් සිර කරන්න. හරි, තුන්වෙනි කොටස සුක්කානම් පද්ධතියෙන් ඉටුවන කාර්යයන් මොනවාද? හරි, පොදේ සුක්කානම් පද්ධතියෙන් ඉටුවන කාර්යයන් අපිට දැන් කෙටියෙන්ම කියන්න පුළුවන්. සුක්කානම් පද්ධතියෙන් මොකක්ද ඉටු වෙන්නේ කියලා කිව්වොත් එහෙම දැන් අපිට කියන්න පුළුවන් මෙහෙම. සුක්කානම් පද්ධතියෙන් ඉටු වෙනවා මෝටර් රථයක දිශානතිය දරුවනේ හරියට පවත්වා ගන්න. ඒ කියන්නේ මෝටර් රථයක් ගමන් කරන දිශාව හරියට දරුවනේ පවත්වා ගන්න අපිට ඔය සුක්කානම් පද්ධතිය ඕන වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඇත්තටම ඒක ගත්තහම දැන් ඒක තමයි මූලිකම කාර්යය. ඒ වගේම දරුවනේ රියදුරක් යොදන වෘත්තාකාර චලිතයක්. දැන් රියදුරේ ස්ටඩි වීල් එකට යොදන්නේ වෘත්තාකාර චලිතයක් නෙවෙයි, මෙහෙම චලිතයක් නෙයි. ඔය වෘත්තාකාර චලිතය රෝදවල පුතේ භ්‍රමණ චලිතය බවට පත් කරන්නේ ඔය ස්ටඩි සිස්ටම් එකමයි. සුක්කානම් වාහනයක සුක්කානමට දෙන වෘත්තාකාර චලිතය රෝදවල රේකී මේ භ්‍රමණ චලිතයක් බවට පත් කරන්නේ සුක්කානම් පද්ධතිය හරහාමයි. ඒ වගේම රියදුරාට අභිමත පරිදි මෝටර් රථයේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ රියදුරාට අභිමත පරිදි මෝටර් රථයේ ගමන් මඟ වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපි ඔය කියන සුක්කානම් පද්ධතියම නිසායි. ඒ වගේම පුතේ වාහනය කෙලින් ගමන් කරනකොට වාහනයේ රෝද ඉබේම ගමන් මඟට යොමු වෙන්නේ සුක්කානම් පද්ධතියක් තියෙන නිසා. ඒ විතරක් නෙමෙයි, දැන් මෝටර් රථයේ රෝද බාධක හා ගැටෙන විට, හිතන්නකෝ දැන් වලගඩොලි සහිත පාරක යන මෝටර් රථය කියලා, ඒ වගේ අවස්ථාවක දරුවනේ අර රෝද වෙනත් දිශාවන්ට හැරෙවෙන්නේ නැතුව, දැන් හිතන්නකෝ මෙහෙම ෆුඩ් බයිසිකල් එකක් මෝටර් බයික් එකක් එහෙම වලවල් ගොඩලි තියෙන පාරක ගියොත් එහෙම ඒ වලවල් ගොඩලි නිසා මෝටර් බයික් එකේ නැත්තම් ෆුඩ් බයිසිකල් එකේ දරුවන රෝද කැපෙන්න පුළුවන්, කැපෙලා අනතුරකට ලක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා වාහනයක දැන් රෝද හතර වාහනයක වෑන් එකක් කාර් එකක් වගේ ගත්තාම වලගඩොලි සහිත මාර්ගයක ගියා කියලා කිසිදු ප්‍රශ්නයක් නැහැ, රෝද හැරෙවෙන්නේ නැහැ. පැහැදිලිද? අභිමත පරිදි රෝද හැරෙවෙන්නේ නැහැ. ඒ වගේම අනවශ්‍ය ඝට්ටන වගේ දේවල් රියදුරා වෙත සම්ප්‍රේෂණය වෙන එකත් අවම වීම පුතේ සිද්ධ වෙනවා. ඒ නිසා අපෙන් අහන්නේ සුක්කානම් පද්ධතියෙන් ඉටුවන කාර්යයන් ලියන්න පුතේ. වෙන මෙහෙම අපි කීපයක් ලියමු. සුක්කානම් පද්ධතියෙන් ඉටුවන කාර්යයන් කීපයක් ලියන පළවෙනි එක කෙනා ලියන්න මෙහෙම ලියන්න. රියදුරාට අභිමත පරිදි
රියදුරාට අභිමත පරිදි අඩු ආයාසයකින් රියදුරාට අභිමත පරිදි අඩු ආයාසයකින් අඩු ආයාසයකින් මෝටර් රථයේ අඩු ආයාසයකින් මෝටර් රථයේ ගමන් මග මෝටර් රථයේ ගමන් මග වෙනස් කිරීමට හැකිවීම මෝටර් රථයේ ගමන් මග වෙනස් කිරීමට හැකිවීම අඩු ආයාසයකින් මෝටර් රථයේ ගමන් මග වෙනස් කිරීමට හැකිවීම ඔන්න එක කාර්යයක් එකක් හරි දෙවෙනි කෙනා ලියනවා දෙවෙනි කෙනා ලියන්න රියදුරා යොදන වෘතාකාර චලිතයක් රියදුරා යොදන වෘතාකාර චලිතයක් රියදුරා යොදන වෘතාකාර චලිතයක් කමාවක් දාන්න චලිතයක් කමාවක් දාලා ලියන්න ඉදිරි රෝදවල කෝණික චලිතයකට හැරවීම ඉදිරි රෝදවල කෝණික චලිතයකට හැරවීම ඉදිරි කෝණවල sorry ඉදිරි රෝදවල කෝණික චලිතයකට හැරවීම කෝණික චලිතයකට හැරවීම තව කෙනෙක් ලියන්න මෝටර් රථයේ දිශා ස්ථායීතාව තබා ගැනීම මෝටර් රථයේ දිශා ස්ථායීතාව තබා ගැනීම තව කෙනෙක් ලියන්න වාහනය කෙලින් ගමන් කරන විට රෝද ඉබේම ගමන් දිශාවට යොමු වීම ගමන් දිශාවට යොමු වීම තව එකක් ලියන්න මාර්ගයේ ඇති බාධක හා ගැටෙන විට රෝද වෙනත් දිශාවන්ට හැරවීම නොවිය යුතු අතර එය ගට්ටන වැනි දෑ රියදුරා වෙත සම්ප්‍රේෂණීය කිරීම අවම කරයි. හරි. ඔන්න දෙකයි කොටස් තුනක් හරි. හතර. භාවිතයේ තියෙන සුක්කානම් ගියරේ පෙට්ටි වර්ග කීපයක් අහනවා. සුක්කානම් ගියරේ පෙට්ටි වර්ගය. පොතේ දැන් අපිට භාවිතයේ තියෙන සුක්කානම් ගියරේ පෙට්ටි වර්ග කීපයක් අපිට හම්බ වෙනවා. හරි. අපි දරුවනේ එතරදී සුක්කානම් ගියරේ පෙට්ටි වර්ග කීපයක් කතා කරනවා. එකක් තමයි ඔයාලට මතකයි පුතේ ගැඩවිලය හා ගැඩවිලි රෝද වර්ගය. තව එකක් තමයි පුතේ ගැඩවිලය හා රෝලර් වර්ගය. මම මතක ඇති ඔයාලට. ඊළඟට පුතේ ගැඩවිලය හා කේන්ද්‍ර ඛණ්ඩ වර්ගය. ඊළඟට ඉස්කුරුප්පු ආ මුරිච්චි වර්ගය.
ඊළඟට දැති තලව්ව හා දැති තලව්ව හා දරුවනේ ඒක රැක්කන් පීනියන් ටයිප් එක මේ කියන්නේ ඒ කියන්නේ දරුවනේ ඔයාලා දැන් දන්නවා මේ රැක් එකයි පීනියන් එකයි කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ දැති තලව්ව හා දමරෝද වර්ගය. ඔන්න ඒ විදිහට දරුවනේ අපිට සුක්කානම් ගියර පෙට්ටි වර්ග 6ක් හම්බ වෙනවා. හරි, සුක්කානම් ගියර පෙට්ටි වර්ග 6යි ලියන්න දරුවනේ ලියලා නැති අය ඉන්නවා නම්. පළවෙනි කෙනා ලියන්න පොතේ ගැදවිලය හා ගැඩවිලි රෝද වර්ගය දෙර නැත්තල් ලියන්න. ගැඩවිලය හා ගැඩවිලි රෝද වර්ගය. ගැඩවිලය හා ගැඩවිලි රෝද වර්ගය. හරි, දෙවෙනි කෙනා ගැඩවිලය හා රෝලර් වර්ගය. ගැඩවිලය හා රෝලර් වර්ගය. ගැඩවිලය හා රෝලර් වර්ගය. ඊළඟක ගැඩවිලය හා කේන්ද්‍ර ඛණ්ඩ වර්ගය. ගැඩවිලය හා කේන්ද්‍ර ඛණ්ඩ වර්ගය. ගැඩවිලය හා කේන්ද්‍ර ඛණ්ඩ වර්ගය. ඊළඟට ඉස්කුරුප්පු හා මුරිච්චි වර්ගය. ඉස්කුරුප්පු හා මුරිච්චි වර්ගය. ඉස්කුරුප්පු හා මුරිච්චි වර්ගය. ඊළඟට ප්‍රතිසංසරණ ගුලා වර්ගය. ප්‍රතිසංසරණ ගුලා වර්ගය. ප්‍රතිසංසරණ ගුලා වර්ගය. ප්‍රතිසංසරණ ගුලා වර්ගය. අවසාන කෙනා දැති තලව්ව හා දව රෝද වර්ගය. දැති තලව්ව හා දව රෝද වර්ගය. දැති තලව්ව හා දව රෝද වර්ගය. හරි, ඔන්න දරුවනේ සුක්කානම් ගිර පෙට්ටි වර්ගය. ඊළඟට කියනවා එන්ජිමක ස්නේහක ක්‍රම මොනවාද කියලා අහනවා. එන්ජිමේ ස්නේහක ක්‍රම. දැන් අපි එන්ජිමක් ගත්තට පස්සේ පොදී ස්නේහක ක්‍රම අපිට හම්බ වෙනවනේ තුනක්. මොනවද අපි දකින්න ස්නේහක ක්‍රම? ඔ එක්කෙනෙක් තමයි පොදී ඔයාලට මතකයි පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රම. එහෙම නැත්නම් අපි කියනවා මිශ්‍ර ස්නේහක ක්‍රමය. පළවෙනි කෙනා මිශ්‍ර ස්නේහක ක්‍රමය. දෙවෙනි කෙනා අපි කියන පුතේ සිංචන. එහෙම නැත්නම් විසිරි ස්නේහක ක්‍රමය. තුන්වෙනි කෙනා අපි හඳුනා ගන්නා දරුවනේ කෘත පෝෂණ. කෘත පෝෂණ ස්නේහක ක්‍රමය. ඔන්න පොතේ අපි හඳුනා ගන්නා වූ ස්නේහක ක්‍රම තුන. එකක් පෙට්‍රෝයිල් ස්නේහක ක්‍රමය, නැත්නම් මිශ්‍ර ස්නේහක ක්‍රමය, සිංචන හෙවත් විසිරි ස්නේහක ක්‍රමය, ඊළඟට කෘත පෝෂණ ස්නේහක ක්‍රමය. හරි, පැහැදිලිව පොතේ ටික නෝට් කරගන්න බලන්න. හරි, පැහැදිලිව ටික නෝට් කරගන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා නෝට් කරමු. එක්වරි නොට් කරගමු අපි. හරි, මං හිතනවා හරි කියලා. අඩුපාඩු තියනවා හදා ගන්න කොටත් ගාලා. ඉවරද? තව නෝට් කරනවා නම් බලන්න. ඉවරයි. හරි, හරි. ඊට පස්සේ පුතේ 1 2 3 4 හරි. එන්ජිමේ ස්නේහක ක්‍රම 5ත් හරි. 6 ස්නේහක තොල්වල ගුණ. පුතේ ස්නේහක තොල්වල ගුණ ගත්තාම අපි දකිනවා එකක් තමයි කැළතීමේදී පෙන ඇති වෙන්න බෑ. මල බැඳීමේ තත්ත්ව ඇති කරන්න බෑ. ඒ වගේම දරුවනේ ගලා යාමේ හැකියාවක් හෙවත් දුෂ්ශ්‍රාවීතාවයක් තියෙන්නට ඕන. ඒ වගේම ජල වාෂ්පත්වයක එකතු වෙලා
ප්‍රතික්‍රියා කරන්න නැත ඔක්සයිඩ් හදන්න බැහැ. පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙනට ඕන. අධික තාපයට සහ පීඩනයට ඔරොත්තු දෙන්නටත් ඕන. ඔව තමයි ගුණ. ලියන්නක පොතේ කැලතීමේදී පෙනහට නොගැනීම. කැලතීමේදී පෙනහට නොගැනීම. කැලතීමේදී පෙනහට නොගැනීම. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ලියන්න. දෙවෙනි එක ලියන්න. ගලා යාමට ප්‍රමාණවත්. ගලා යාමට ප්‍රමාණවත් දුෂ්ශ්‍රාවීතාවයක් පැවතීම. ගලා යාමට ප්‍රමාණවත් දුෂ්ශ්‍රාවීතාවයක් පැවතීම. ගලා යාමට ප්‍රමාණවත් දුෂ්ශ්‍රාවීතාවයක් පැවතීම. ඊළඟට මල බැඳීමේ තත්වයක් ඇති නොකිරීම. 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 හරි. තව එකක් ලියනවා. තව එකක් ලියනවා. ජල වාෂ්ප සමග එක්ව ජල වාෂ්ප සමග එක්ව ජල වාෂ්ප සමග එක්ව ඔක්සයිඩ් නොසෑදීම. ජල වාෂ්ප සමග එක්ව ඔක්සයිඩ් නොසෑදීම. ඔක්සයිඩ් නොසෑදීම. තව එකක් ලියනවා. පිරිසිදු කාරකයක් ලෙස හැසිරීම. පිරිසිදු කාරකයක් ලෙස හැසිරීම. පිරිසිදු කාරකයක් ලෙස හැසිරීම. අවසාන කෙනා ලියන්න. අවසාන කෙනා ලියන්න. අධික උෂ්ණත්වවලට. අධික උෂ්ණත්වවලට හා පීඩනයන්ට. අධික උෂ්ණත්වවලට හා පීඩනයන්ට ඔරොත්තු දීම. ඔරොත්තු දීම. අධික උෂ්ණත්වයන්ට හා පීඩනයන්ට ඔරොත්තු දීම. හරි. ඔන්න පුතේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. අඩුපාඩු තියෙන දරුවෝ හදා ගන්න. දැන් එනවා දෙවෙනි ප්‍රශ්නෙට. ඒක පළවෙනි කොටස. කියන පුතේ තනිමං සුවිචේ දෙමං සුවිචේ අතරමැදි සුවිචේ කියන ස්විච් වල සංකේත ටික අඳින්න කියලා කියනවා. හරි. ওই ස්විච් වල සංකේත ටික අපි අඳින්න දරුවනේ. බලන්න ඇඳලා ඇති මම හිතන්නේ ඇඳලා නැති අය ඉන්නවනම් මම අඳිද්දි බලලා අඩුපාඩු තියෙනවා නම් සකස් කර ගැනීම කරන්න. හරි. මම මෙහෙම අඳිනවා. පොතේ පළවෙනි එකේ කියනවා තනිමං සුවිචය. තනිමං සුවිචය. හරි. තනිමං සුවිචයක් අපි අඳින්නේ මෙහෙමයි. මේ මම ඇඳලා තියෙන්නේ තනිමං සුවිචයක්. ඔන්න තනිමං සුවිචය. ඊට පස්සේ කියනවා දෙමං සුවිචය. දෙමං සුවිචයක් අපි අඳිනවා දරුවනේ. මේ තියෙන්නේ දෙමං සුවිචය. දෙමං ස්විචය ඇතර නැති අර ගන්න. ඊට පස්සේ මොකද කියනවා අතරමැදි ස්විචය. අතරමැදි ස්විචය ගත්තාම අපිට දකින්න මෙන්න මේ විදිහට. මේ තමයි අතර මැදි ස්විචය. හරි. ඔන්න පොදේ ස්විච් තුන. හරි. තනිමං ස්විචය, දෙමං ස්විචය සහ අතර මැදි ස්විචය. හරි. පැහැදිලි පොදේ ස්විච් තුන බලන්න. ඇඳලා නැති අය ඉන්නවනේ ඇඳ ගන්න. ඇඳලා නැති අය ටක් ගාලා බලන්න කඳින්න. ඉක්මනින් ගන්න බලන්න ඇඳලා නැති අය. හරි. ඉක්මනින් අද ගන්න.
හරි තව මේක අඳින කට්ටිය ඉන්නවනම් කියන්න මට අඳින කට්ටිය ඉන්නවනම් මට කියන්න තව අඳිනවද පම් එක මකන්නද හරි ඉවරයි කියලා කියනවා තව අඳිනා ඉන්නවනම් කියන ටැට්ටක් ගලවන්නට කියන්නේ කියන අඳින්නේ ද හරි මම එක මකර කමන්න නැද්ද කියන්නේ හරි කමන්න නැහැ කියන එකයි එන්න මම ඔන්න මකනවා හරි මේ ටික බලන්න ඉවරයි හරි මේ දරුවේ කානස්ස බදාදා පේපර් එක පැය පහක් තියෙනවද ඔබගේ දැන් අපි මේ වෙනකොට බදාදා කියන දවසේ කුරුණෑගල සහ මහනුවර කියන නගර දෙකේ දරුවන්ට අපි දැන් කුරුණෑගල දරුවන්ට නම් බදාදා විතරයි තියෙන්නේ හැබැයි ඒකට අර එන්න අපහසුයි කියපු කීප දරු කීප දෙනෙක් හිටිය එයාට මම කිව්වා කීප දෙනෙකුට කුරුණෑගල පන්තියට නම් කීප දෙනෙකුට කිව්වා මේ සිකුරාදවල ලියන්න කියලා කිව්වා සෙනසුරාද එනවා කියලා කිව්වා කීප දෙනෙක් එයාත් කෙයි ඒ විදිහට මහනුවර දරුවන්ට නම් වීකෙන්ඩ් එකේ සති අන්තේ ගන්න බැහැ ඒ දරුවන්ට අපි සතියේ දවස්වල ඒ කියන්නේ ඔය සතියේ දවස්වල අඟහරුවාද සහ බදාදා කියන දවස් දෙක තමයි දීලා තියෙන්නේ අය පහක පේපර් එකක් මේ වෙනකොට ප්‍රශ්න පත්‍ර සකස් කරලා ඉවරයි එතකොට MCQ පේපර් එක මම අද රෑ දාන්නම් අපි මේ ක්ලාස් ඉවරලා මොන පාඩම් වලින්ද එන්නේ කියන එක පිළිබඳව පාඩම් ඔයාලා කරගන්න ඕන පාඩම් ටික මොනවද කියලා මම කියන්නම්. එතකොට MCQ පේපර් එකට වරට පැය 5ක කාල පැය 2ක කාලයකුත් රචනා සහ ව්‍යුහගත පේපර් එකට පැය 3ක කාලයකුත් විදිහට සම්පූර්ණ කාලය අපි පැය 5ක් වරට වෙන් කරලා තියෙනවා. 8ට આવොත් එක එකහමාර වෙද්දි වැඩ ටික වැඩ ටික කරගන්න පුළුවන් වෙයි. කීට කලින් ඉවර කරගන්න පුළුවන් වුණොත් කලින් ගිය හැකියි. හරි? එතරේ අනුව තමයි වැඩ ටික වලට ලෑස්ති කරලා තියෙන්නේ. අවසාන ප්‍රශ්න පත්‍ර 18ක් අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා විභාගයේ දක්වාම. ඒ නිසා උපරිමයෙන් හැමෝම මහන්සිලා වැඩ කරන්න උත්සාහ කරන්න. හරි. පැහැදිලිනේ? හරි. එතකොට හැම දරුවෙකුටම මම හිතනවා මේ අවස්ථාව උදාවේ හැමෝම උපරිම මහන්සිලා වැඩ ටික කරන්න උත්සාහ කරන්න. හරි. එතකොට මේ සතියේ අඟහරුවාද බදාදා දවස් දෙක මහනුවර දරුවෝ වෙනවා. ඒ වගේම බදාද කියන දවස කුරුණෑගල දරුවන්ට වැඩ ටික පටන් ගන්නවා. හරි. රයිට්. සය ෆුල් පේපර් සාකච්ඡා කරනවාද? මම හිතන්නේ පන්තිය මම ඒවා කියලා තියෙන්නේ. හරි. ඒක සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට වලට මම මාකින් එකක් දෙනවා. මොකද ඒක කතා කරන්න වෙන්නේ නැහැ. මේවා සාකච්ඡා කරන්නයි එහෙම කරන්න බෑ. හරි. හරි. එතකොට ඒවට දෙනවා මාකින් දෙනවා. ඒක බලලා අඩුපාඩු හදාගන්න. හරි. එතකොට අපි දරුවනේ පළවෙනි කොටස ඉවරයි. දැන් එනවා දෙවෙනි කොටසට. මුද දෙවෙනි කොටස එනකොට කියනවා තනිමන් සූචියක් යොදාගෙන හරි දෙවෙනි කොටස තුල වලට කියනවා තනිමන් සූචියක් යොදාගෙන විදුලි පහනක් පාලනය කරන ආකාරය පරිපථ සටහනක් ඇඳ මගින් ඇඳ දක්වන්න කියලා තනිමන් සූචියක් යොදාගෙන විදුලි පහනක් පාලනය කරනවා මම ඉත සංකේත සටහනකින් මොකද යදින්නම්කො හරි දැන් සංකේත සටහනකින් ඇඳොත් මෙතන එනවා විලායකය මෙතන එනවා දරුවනේ ඔය තනිමන් වහරුව මෙතන එනවා පුතේ පහන ඔය එන්නේ පරිපථ සටහන දැන් සෝරි මේ සංකේත සටහන ඒ කියන්නේ පිළිසැලසුම කියන කෙනා මෙයාට අදාළව අපි දැන් ඔය පරිපථය නිර්මාණය කරන්න ගියොත් අපිට මෙහෙම ගන්න පුළුවන් දැන් තනිද්‍රව ස්විච් එකක් අපි මේ විදිහට ගත්තොත් මෙතනින් එනවා විලායකයක් හරි මෙතනින් එනවා පුතේ පහනක් මේ විදිහට මෙයා නියුට්‍රල් එක මෙයා ලයිව් එක මෙතන තියෙන අපි ඔය කියන පහන මෙතන තියෙන අපි ඔය කියන ස්විච් එක පැහැදිලිද හරි සරලයි හරි පැහැදිලිනේ හරි ඔන්න කරුවනේ පරිපථය යන්න මේ තියෙන්නේ අපි ආගේ සංකේත සටහන දලා තියෙන්නේ මේ තියෙන්නේ පරිපථ සටහන හරි ටක් ගන්න ගන්න බලන්න හරි ඉක්මනින් ආවර කරන්න ඉක්මනින් ඉවර කරන්න
හරි ඉවරද? නැන්ද ඉවරනේ. හරි. ඊටසේ දෙවෙනි කොටස හරි තුන්වෙනි කොටස දෙමංස විශ්ෂයක් වෙදාගෙන විදුලි පහනක් පාලනය කරන ආකාරයේ පරිබස සම්මන්ය අද දක්වන්නේ. හරි. දැන් මම එයාට පිරිසල් සුමක් කලින් ඉන්නම්කෝ. දෙමංස විශ්ෂයක්. දෙමංස විශ්ෂයක් පාවිච්චි කරනකොට අපිට දරුවනේ අඳින්න සිද්ධ වෙනවා. මෙන්න දෙමංස විශ්ෂය සංකේතය. මේ තියෙන දෙමංස විශ්ෂය සංකේතය. මේ තියෙන්නේ පහන. මේ තියෙන විලායකය. හරි. එතකොට පහනක් තියෙනවා, මෙතන තියෙනවා දෙමංස විශ්ෂ දෙකක් තියෙනවා, විලායකයක් තියෙනවා. දැන් මේක අපි ඇන්දොත් අපිට අනින්න පුළුවන් මෙන්න මෙහෙම. මෙතන එක ස්විච් එකක් තියෙනවා. මෙතන එක ස්විච් එකක් තියෙනවා. මෙතන පහනක් තියෙනවා. මෙතන විලායකයක් තියෙනවා. මේක ලයිව් එක. හරි. ඊට පස්සේ විනාඩියක් ඉන්න. මෙයා මෙයාත් එක්ක කනෙක්ට් වෙනවා. මෙයා මෙයාත් එක්කයි කනෙක්ට් වෙන්නේ. මෙතන විලායකයක් තියෙන මේ කොටස කෙලින්ම මෙයාත් එක කනෙක්ට් වෙනවා. මෙයා මෙයාත් එක කනෙක්ට් වෙනවා. මෙයා එළියට යනවා. මේක නියුට්‍රල් එක. මෙතනින් යන ලයිව් එක කෙලින්ම මෙයාගේ කොමන් එකට සෙට් වෙනවා. මේ ලයිව් දෙක මේ ලයිව් දෙකට සෙට් වෙනවා. මෙයාගේ කොමන් එක කෙලින්ම බල්බ් එකත් එක්ක සෙට්ලා නියුට්‍රල් එක එළියට යනවා. මේ තියෙන දරුවනේ ඒ පරිපකයයි. අඩුපාඩු තියෙන කට්ටිය ටක් ගාලා හදාගන්න. මම හිතවල ඇඳලා ඇති. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් හදාගන්න. හරි හදාගන්න බලන්න. හරි අඩුපාඩු හදාගන්න. හරි ඊට පස්සේ කියනවා හතරවෙනි කොටස ප්‍රතිදීපන බටපහන් පරිපථයක්. ප්‍රතිදීපන බටපහන් පරිපථ සටහනක් අඳ දක්වන්න කොටස් නම් කරන්න කියලා කියනවා. ප්‍රතිදීපන බටපහන් පරිපථයක්. හරි මම ප්‍රතිදීපන බටපහන් පරිපථයක් අඳින්නම් මෙහෙම. මම මේ පැත්ත ගන්නම්. රයිට් හරි මම හිතනවා මෙයාගේ වැඩ ආවරයි වලක් කියලා. හරි ප්‍රතිදීපන බටපහන් පරිපථයක් කියන්නේ මොකද්ද? ටියුබ්ලයිට් සර්කිට් එකක් නේ. හරි ටියුබ්ලයිට් සර්කිට් එකක්. දැන් ටියුබ්ලයිට් සර්කිට් එකක් ගත්තට පස්සේ මේක තියෙනවා ෆ්ලෝරසන්ට් ටියුබ් එකක් තියෙනවා. ඊට අමතරව තියෙනවා අනුබාධක දඟරයක් තියෙනවා. ආරම්භකයක් හෙවත් චෝක් මේ චෝක් එකක් තියෙනවා. සෝරි ස්ටාර්ටර් එකක් තියෙනවා. හරි ඒකනේ මෙහෙමයි. මෙයාගේ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා බට පහන තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙයාගේ තියෙනවා මෙතන ටංස්ටන් සූත්‍රිකාවක් එක්ක මෙතන කන්ඩෙන්සර් එකක් තියෙනවා. මෙතන දිවිලෝහි ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා. මෙයා කියන මෙයාත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙතන තියෙනවා අනුපාදක දඟරය. මෙයා කෙලින්ම සම්බන්ධ වෙලා මේ විදිහට. එතකොට මෙයාගේ ලයිව් එක මේක, නියුට්‍රල් එක මේක. හරි අපි නම් කියලොත් මෙයා A, මෙයා B, මෙයා C කියලා අපි නම් කරගත්තොත් මෙයාට අපි A වලට කියනවා A කියන්නේ අනුපාදක දඟරය. A කියන්නේ අනුබාධක දඟරය කියලා කියනවා. B කියන්නේ බට පහන කියලා කියනවා. C කියන්නේ ආරම්භකය කියලා කියනවා. හරිද? C කියන්නේ ආරම්භකය කියලා කියනවා. අඩුපාඩු ටික හදාගනිමු. මේ තියෙන ෆ්ලෝරසන් ටියුබ් එකක්. හරි ෆ්ලෝරසන් ටියුබ් එකක් තියෙන්නේ. හරි පැහැදිලිව අපි කොටස් ටික ලකුණු කරලා වැඩි ටික අවර් කරමු බලන්න.
හරි ඉක්මන් කරන්න බලන්න. ABC කියන කොටස් ටික. A කියන අනුබාධක ළඟරය, B කියන පොතේ බඩපහන, C කියන්නේ ආරම්භකය. C කියන්නේ ආරම්භකය. C ආරම්භකය. හරි ඉක්මනින් හදන්න බලන්න. ඇඳගෙන ඉවර කරන්න. ඒක ඇඳගෙන ඉවර ඇති මං හිතන්නේ. මේක ඒ කියන්නේ අනුබාධක දඟරය, B බට පහන, C ආරම්භකය. ඊට පස්සේ හතර හරි පහ කියනවා භූගත අග්‍රයක් සහිත වහරුවක් සහිත කෙවෙනියක සාමාන්‍ය පෙනුම දැක්වෙන රූපසරණක් ඇඳලා අග්‍ර දක්වන්න කියලා කියනවා. හරි. රයිට්. මේ තියෙන්නේ පස්සේ කොටස කියලා ගත්තොත් හරි. මේ තියෙන්නේ නිව්ටල් එක, මෙයා ඎර්ත් එක, මෙයා ලයිව් එක. හරිද? කෙවණියක සාමාන්‍ය වෙන දැක්කන රූපසරණක් ඇඳ අග්‍ර ඇඳ දක්වන්න අග්‍ර නම් කරන්න. හරි. එතකොට N කියන්නේ උදාසීන, P කියන්නේ භූගත, මේක උදාසීන අග්‍රය, මේක භූගත අග්‍රය, L කියන්නේ සජීවී අග්‍රය. L සජීවී අග්‍රය. N උදාසීන අග්‍රය, E භූගත අග්‍රය, L සජීවී අග්‍රය. ඔය විදියටයි අග්‍ර තුන තියෙන්නේ. හරි, මේකට අග්‍ර ගන්න. ඉක්මනින් ඉවර කරගමු. හරි ඉක්මන් කරන්න. හරි ඉවරද? අඩුපාඩු හදාගන්න. ඔයාලට මේ ආශ්‍රිතව තියෙන ගැටලු එහෙම තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඔයාලට කතා කරන්න, කතා කරන්න කියන මාත් එක්ක චැට් කරන්න පුළුවන්. හරි, මේක අඩුපාඩු තියෙන කට්ටිය ඉක්මනින් ඉවර කරන්න. ඒකේ 5 වෙනි කොටස කියන පොදේ කෙවෙන දෙකක් සඳහා විදුලි රැහැන් සම්බන්ධ කරන ආකාරය පරිපථ සටහන් මගින් අඳින්න. කෙවෙනි දෙකක්, කෙවෙනි දෙකක් සඳහා දල්වනේ අපි පරිපථයක් සම්පූර්ණ කරනකොට අපි ඒ කෙවෙනි දෙකේ, ඒ කියන්නේ ප්ලග් පොයින්ට්ස් දෙකක් ගන්න. මේ කියන්නේ කෙවෙනි දෙකක් තියෙනවා කියන්නේ ප්ලග්ස් දෙකක් තියෙනවා. ඒකේ අපි සංකේත සටහන තමයි මෙහෙම අඳින්නේ. ඊට පස්සේ අපි පරිපථ සටහන අඳිනකොට අපි දන්නවා කෙවෙනි එක දෙනවා ටර්මිනල් තුනක්, නියුට්‍රල් එක, ඇර්ත් එක, ලයිව් එක. ඊට පස්සේ මෙතනක් තියෙනවා නියුට්‍රල් එක, ඇර්ත් එක, ලයිව් එක. මෙතන එක ප්ලග් පොයින්ට් එකක්, මෙතන ඊළඟ ප්ලග් පොයින්ට් එක, මෙයාගේ නියුට්‍රල්, ඇර්ත්, ලයිව්. අපි මුලින්ම මෙයාගේ ලයිව් ටික සම්බන්ධ කරනවා. මෙයාගේ ලයිව් එක සම්බන්ධ වෙද්දී මෙහෙමයි එන්නේ. කෙලින්ම මේ ලයිව් එක මෙතෙන්ට එනවා. මෙයා ලයිව් කියලා අපි ගත්තොත් මේ ලයිව් එක මෙතෙන් යනවා. මෙතෙන් ලයිව් එකක් කෙලින්ම මෙතෙන්ට යනවා. මට ලයිව් සීන් එක ඉවරයි. ඉතින් සර්ත් එක එනවා. සර්ත් එක කෙලින්ම මෙතෙන්ට එනවා. මෙතනින් යන ඇර්ත් එක කෙලින්ම මෙයාගේ මේ ඇර්ත් එකට යනවා. මෙතනින් ඇර්ත් එක හරියට නියුට්‍රල් එක යනකොට මෙතනින් කෙලින්ම නියුට්‍රල් එක මෙතෙන්ට එනවා. මෙතනින් ඊට පස්සේ මෙහෙම පයින්නවා. පැනලා කෙලින්ම මෙතෙන්ට යනවා. මේ එන්නේ නියුට්‍රල් එක. එතකොට ඇර්ත් එක, ලයිව් එක, නියුට්‍රල් එක මෙන්න මේ විදිහට පරිපථයත් එක්ක පොදේ සම්බන්ධ වෙනවා. ඔයාලා මේ විදිහට සර්කිට් එක හදලා තියෙනවා නම් ඔබ නිවැරදි. අඩුපාඩු තියෙනවා නම් නැවත ඉක්මනින් සකසා ගැනීම කරන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න උත්සාහ කරන්න. හරි, අඩුපාඩු තියෙනවා නම් ඉක්මනින් ඉවර කරගන්න. නැත්තම් ටක් දාලා ඉවර, දැන් අඩුපාඩු තියෙන කට්ටිය ටක් දාලා හදා ගන්න බලන්න.
ඉක්මන් කරලා ගමු. ඉක්මන් කරන්න. හරි. දරුවෙක් කනවා මේ පහනක් ස්ථාන තුනකින් පාලනය කරන පරිපථයක් අඳින්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා පහනක් ස්ථාන දෙකකින් පාලනය කරන පරිපථයක් අඳින්න. පහනක් ස්ථාන තුනකින් පාලනය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒකට අපි දාන්න ඕන අතරමැදි වහරුවක්. පැහැදිලිද? ඒ වගේම අපිට ඕන වෙනවා දෙමන් වහරුවක්. ඒ කියන්නේ 2-way switch දෙකක් ඕන වෙනවා, අතරමැදි වහරුවකුත් අපිට ඕන වෙනවා. හරි. එතකොට ඔය වහරු සම්බන්ධ කරලා තමයි අපි දරුවනේ ඔය නිර්මාණය සිද්ධ කරන්නට ඕනේ. පුළුවන් නම් බලන්න අදින්න. ඇන්දල මට ටක්කල් ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න බලන්න. පුළුවන් කට්ටිය ඉන්න නම් අදින්න. එක බල්බ් එකයි ස්ථාන තුනකින් කන්ට්‍රෝල් කරන්නට ඕනේ. එක පහන ස්ථාන තුනකින් කන්ට්‍රෝල් කරන සර්කිට් එක. පහන් එකයි ස්ථාන තුනකින් කන්ට්‍රෝල් කරනවා. හරි. එක පහනක් ස්ථාන තුනකින් පාලනය කරන්න. බලන්න පුළුවන් කට්ටිය ඇඳලා මට ටග් ගාලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා දාන්න බලන්න. ඉක්මන් කරමු බලන්න. පුළුවන් නම් හදන්න බලන්න ඉක්මනින්ම. බලන්න ටක් ගාලා ඇඳපු කට්ටිය මට දාන්න බලන්න. තාම කවුරුත් දැම්මේ නැහැ. බලන්න ටක් ගාලා දාන්න. එක පහනයි ස්ථාන තුනයි. එක පහනක් ස්ථාන තුනකින් පාලනය කරන්නයි ඕනක්. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරලා ගන්න. දෙමන් වහරු දෙකක් එක්ක මැදට දාන්න අතරමැදි වහරුවක්. එතකොට එනවා. දෙපැත්තට දෙමන් වහරු දෙක දාන්න මැදට දාන්න අතරමැදි වහරුව. එතකොට හරියි. ඉක්මන් කරලා බලන්න. ඉක්මන් කරලා ගන්න.
දැන් දරු කීප දෙන්නමට එවලා තියෙනවා. කවිදු එවලා තියෙන එක බලමු. කවිදු 2A දෙකයි ඉන්ටර්මීඩියට් එක රයිට්. හරි කවිදු එක හරි. කවිදු ඇදලා තියෙනවා. හරි කවිදුගේ හරි. මම පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්නම්. මෙහෙම අයෝ කියන්නේ මේ අතරමැදි වහරු එකයි දෙමන් වහරු දෙකක්නේ. මෙතෙන්ට එකක් එනවා. මෙතෙන්ට එක දෙමන් වහරුවක් එනවා. හරිද? මෙතෙන්ට අතරමැදි වහරුවක් එනවා. හරිද? හරි මෙතෙන්ට ඔන්න අතරමැදි වහරුවක් එනවා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එනවා තව 2-way switch එකක්. මෙතෙන්ට එනවා පහන. පොටිකට වාර සම්බන්ධ කරන්න ඕනේ. හරි තවටික බලට සම්බන්ධ කරන්න. 2-way switch එකයි මැද 2-way switch දෙකයි අතරමැදි වහරු එකයි. ඉක්මන් කරන්න බලන්න. පුළුවන් වලට ගන්න ඉක්මන් කරලා ගන්න බලන්න. ඔයිටද කනෙක්ට් කරන්න කොටට්ටක් ගාලා අනිත් කොටේ මට ටක් කරලා එවන්න ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා. තව එක දරුවා යුවේ හැබැයි අනිත් අයට ට්‍රයි එකක් දෙන්න බලන්න. අමතර දෙයක් ඔය කියලා දෙන්නේ ඉක්මන් කරන්න. එක පහණක් ස්ථාන තුනකින් දල්වන පරිපථය. හරි බෑ වගේද? බෑ වගේද? මං අඳින්නද? හරි. රයිට්. මෙමයි යන්නේ. හොඳට බලන්න. මෙයාගේ හරි මෙයාගේ පුතේ මේ ටර්මිනල් දෙක මෙයා මෙයාත් එක්ක කනෙක්ට් කරනවා. මෙයා මෙයාත් එක්ක කනෙක්ට් කරනවා. හරිද? මෙයා කෙලින්ම මෙයාත් එක්ක කනෙක්ට් වෙනවා. එතනින් එහාට ගියාට පස්සේ මෙයාට ලයිව් එක දෙනවා මෙතෙන්ට. මෙයා මෙතෙන්ට කනෙක්ට් වෙනවා. මෙයා මෙතෙන්ට කනෙක්ට් වෙනවා. මේකට නියුට්‍රල් එක හම්බ වෙනවා. හරි සරලයි. හරි හරි සරලයි. චුට්ටක් බලන්න. හරි මොකද්ද උනේ කියලා චුට්ටක් බලන්න. අදහසක් එයි ඔයාට. හරි බලන්න දැන්. හරි මේ තියෙන ලයින් එක කෙලින්ම මෙතෙන්ට දුන්නා. මේ දෙන්නගේ ලයින් එක මෙතෙන්ට දෙනවා. මේ දෙන්නගේ ලයින් එක මෙතෙන්ට දෙනවා. මෙතෙන්ට ලයිව් එක දෙනවා. මෙතෙන්ට නියුට්‍රල් එක දෙනවා. පහන දැල් වෙනවා. එක පහනයි ස්ථාන තුනයි. මෙතනින් ක්‍රියාත්මක කර හැකි, මෙතනින් කර හැකි, අතනින් කර හැකි. දැන් තුනකින් එක පහනක් පාලනය කරන්න පුළුවන්. ඔක ලස්සන නැද ගන්න අඩුපාඩු තියෙන දරුවෝ ඉන්නවා නම්. රයිට් හරි එක පුළුවන් කියමුක අපි අඩුපාඩු හදා ගන්න. ප්‍රශ්න දෙකක් හරි තුන්වෙනි එකේනා. තුන්වෙනි ප්‍රශ්න කියන මෙහෙම. තුන්වෙනි ප්‍රශ්න පළවෙනි එකේනා. ප්‍රතිසම සහ සංඛ්‍යාංක වහුමීටර වල වාසි අවාසි සංසන්දනය කරන්න. දැන් ප්‍රතිසම සහ සංඛ්‍යාංක. දැන් ප්‍රතිසම කියලා කියන්නේ දරුවනේ ඇනලොග්. සංඛ්‍යාංක කියන්නේ ඩිජිටල්. එතකොට මෙතන අපිට එනවා ආකාර දෙකක්. එකක් එනවා ප්‍රතිසම. අනිත් එක එනවා සංඛ්‍යාංක. හරිද? ප්‍රතිසම සහ සංඛ්‍යාංක. ප්‍රතිසම සංඛ්‍යාංක. ප්‍රතිසම කියන්නේ ඇනලොග්, සංඛ්‍යාංක කියන්නේ ඩිජිටල්. දැන් ඇනලොග් සහ ඩිජිටල් වර්ගීකරණය ගත්තාම, එහෙම නැත්නම් ඇනලොග් ඩිජිටල් මල්ටිමීටර ගත්තාම අපිට දරුවනේ මේ දෙන්නගේ වෙනස් වීම දකින්නවා. සාමාන්‍ය දරුවනේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුයි ප්‍රතිසම වල. මෙයාගේ පුතේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුයි. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිසම මල්ටිමීටර ගත්තාම අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුයි. සංඛ්‍යාංක මල්ටිමීටර ගත්තට පස්සේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි.
ඒ වගේම ප්‍රතිසම මල්ටිමීටර වඩා සුදුසු වෙන්නේ ධාරා මෙනුම් මනින්න. එතකොට සංඛ්‍යාංක මල්ටිමීටර වඩා හොඳ වෙන්නේ වෝල්ටේජ් තා මෙනුම් මනින්න. ඇනලොග් වල ඔන් ඔෆ් ස්විච් එකක් නැහැ. ඩිජිටල් වල ඔන් ඔෆ් ස්විච් එකක් තියෙනවා. ඇනලොග් වල පාඨාංකය කියවද්දී දෝෂ සිද්ධ වෙන්න පුළුවන්. ඩිජිටල් වල තක්කේටම වටිනාකම කියවන්න පුළුවන්. ඒ වගේම දරුවනේ රයිට් ඔය වගේ දේවල් ටිකක් තියෙනවා අපි කතා කරමු. හරි රයිට් ඔයාලා මෙහෙම කරමු. බෙදා ගන්න කොටස් දෙකකට එක පැත්තක ලියන්න ප්‍රතිසම මල්ටිමීටර් අනිත් පැත්තක ලියන්න සංඛ්‍යාංක මල්ටිමීටර් කියලා. ප්‍රතිසම මල්ටිමීටර් එහෙම නැත්නම් බහුමීටර අනිත් පැත්තේ සංඛ්‍යාංක බහුමීටර. ප්‍රතිසම බහුමීටර සංඛ්‍යාංක බහුමීටර. හරි නම් කරගන්න ටක් ගාලා. එක පැත්තක් ප්‍රතිසම මල්ටිමීටර අනිත් පැත්ත සංඛ්‍යාංක මල්ටිමීටර. එක පැත්තක් ප්‍රතිසම අනිත් පැත්ත සංඛ්‍යාංක. ප්‍රතිසම සංඛ්‍යාංක කියලා කොටස් දෙකක් ලකුණු කරගන්න. ප්‍රතිසම අනිත් පැත්ත සංඛ්‍යාංක. හරි. එක පැත්තක් ප්‍රතිසම අනිත් පැත්ත සංඛ්‍යාංක. රයිට්. හරි. ලියන්න පුතේ මෙහෙම ප්‍රතිසම කියන පැත්ත ලියන්න. ප්‍රතිසම කියන පැත්තේ ප්‍රතිසම කියන පැත්තේ ඒ කියන්නේ මේ පැත්ත ප්‍රතිසම කියලා වල ලියලා තියෙන මේ පැත්ත සංඛ්‍යාන්ත. හරි ප්‍රතිසම කියන පැත්ත ලියන පොතේ අංක එක ප්‍රතිසම කියන පැත්ත ලියන අංක එක අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුය. ප්‍රතිසම කියන පැත්ත ලියන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුය. ප්‍රතිසම කියන පැත්ත ලියන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුය. අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුය. ප්‍රතිසම කියන පැත්ත ලියන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩුය. සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩිය. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩිය. අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩිය. ඊට පස්සේ ප්‍රතිසම කියන පැත්ත ලියන්න දහරා මිනුම් ලබා ගැනීමට නැත්නම් දහරා මිනුම් ලබා ගැනීමට සුදුසිය. දහරා මිනුම් ලබා ගැනීමට සුදුසිය. ප්‍රතිසම කියන පැත්ත ලියන්න දහරා මිනුම් ලබා ගැනීමට සුදුසිය. සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න වෝල්ටීයතා මිනුම් ලබා ගැනීමට සුදුසිය. සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න වෝල්ටීයතා මිනුම් ලබා ගැනීමට සුදුසිය. වෝල්ටීයතා මිනුම් ලබා ගැනීමට සුදුසිය. හරි ප්‍රතිසම කියන පැත්ත ලියන්න ද්‍රවීයතාව ඒ කියන්නේ ධන ඍණ බව ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කළ යුතුය. ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කළ යුතුය. ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කළ යුතුය. සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය නැත. ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය නැත. ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය නැත. අත්‍යවශ්‍ය නැත. ද්‍රවීයතාව නිවැරදිව සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය නැත. හරි. ප්‍රතිසම කියන පැත්ත ලියන්න තව කෙනෙක්. ප්‍රතිසම කියන පැත්ත ලියන්න තව කෙනෙක්. තව කෙනෙක් ලියන්න. ලියන්න on off switch එකක්. on off on off on off switch එකක් අවශ්‍ය නොවේ. on off switch එකක් අවශ්‍ය නොවේ. සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න on off switch එකක් අත්‍යවශ්‍යය. on off switch එකක් අත්‍යවශ්‍යය. අත්‍යවශ්‍යය. ඊළඟට ලියනවා ප්‍රතිසම කියන පැත්ත ලියනවා දර්ශකේ භාවිතා කිරීමෙන්. දර්ශකේ භාවිතා කිරීමෙන්. දර්ශකේ භාවිතා කිරීමෙන් පාඨාංක ලබා ගැනීමේදී. දර්ශකේ භාවිතා කිරීමෙන් පාඨාංක ලබා ගැනීමේදී. පාඨාංක ලබා ගැනීමේදී කියවීමේ දෝෂ ඇතිවේ. පාඨාංක ලබා ගැනීමේදී කියවීමේ දෝෂ ඇතිවේ. කියවීමේ දෝෂ ඇතිවේ. කියවීමේ දෝෂ ඇතිවේ. ඊළඟට සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න. ලියන්න සංඛ්‍යාංක කියන පැත්ත ලියන්න. දර්ශකයේ ඒ කියන්නේ ඩිස්ප්ලේ එකේ
දර්ශකයේ දර්ශකයේ සංඛ්‍යා දර්ශකයේ සංඛ්‍යා දර්ශනීය වන බැවින් දර්ශකයේ සංඛ්‍යා දර්ශනීය වන බැවින් දර්ශනීය වන බැවින් පාඨාංක කියවීමේ දෝෂ ඇති නොවේ. පාඨාංක කියවීමේ දෝෂ ඇති නොවේ. පාඨාංක කියවීමේ දෝෂ ඇති නොවේ. හරි. දැන් ඒ වගුව සම්පූර්ණ කරගන්න. වගුව සම්පූර්ණ කරගන්න. හරි. එතකොට ඔය දෙන්නගේ වෙනස් වීම තමයි අපි ඔය වාසි අවාසි කියලා කියන්නේ. ඔය දෙන්නගේ වෙනස් වීම තමයි වාසි අවාසි කියලා කියන්නේ. හරි. ඊට පස්සේ යාගේ දෙවෙනි කොටස එනවා. යාගේ දෙවෙනි කොටස එනවා. ඒක සිම්පල් ඒ කියන පොදේ දඟරේ ප්‍රතිරෝධය ඕම් 25ක් වෙච්ච ගැල්වනෝමීටරයක් මිලියම්පියර් 10ක ඕම් පරිමාණ උත්ක්‍රමණයක් දක්වනවා කියලා කියනවා. කිසිම වෙනසක් නොකර මෙමගින් මනින්න පුළුවන් උපරිම විභව අන්තරය මිලිවෝල්ට් කීයද කියලා අහනවා. උපරිම විභව අන්තරය මිලිවෝල්ට්. හරි. දැන් චුට්ටක් බලන්න. මේ මොකක්ද මේ කියන්නේ? මේ ඇවිල්ලා දරුවනේ ඇමීටරයක්. ගැල්වනෝමීටරයක් ඇමීටරයක් ලෙස භාවිත කරන අවස්ථාවක් ගැන මේ කියන්නේ. හරි. මිලිවෝල්ට් කීයද? පුතේ ගැල්වනෝමීටරයක් ඇමීටරයක් ලෙස භාවිත කරනකොට හරි ගැල්වනෝමීටරයක් ඇමීටරයක් ලෙස භාවිත කරනකොට අපි මොකක්ද කරන්න ඕන කියන කාරණාව මම මෙහෙම පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ මොකද? දැන් අපි මෙහෙම කිව්වොත් දැන් මම මෙහෙම කියන හොඳට අහගන්න. දැන් මේක ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටරයක් කියලා කියන්නේ පුතේ මිලි ප්‍රමාණයේ මයික්‍ර ප්‍රමාණයේ දහරා මනින්න පුළුවන් කෙනෙක්නේ. මම දැන් මේ ගැල්වනෝමීටරට සම්බන්ධ කරනවා R ප්‍රතිරෝධකයක් සමාන්තර ගතව. ගැල්වනෝමීටරය තුළින් මනින්න පුළුවන් කරන්ට් එක I0 කියලා ගත්තොත් ගැල්වනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R0 කියලා ගත්තොත් අපි පරිපථයෙන් මනින කරන්ට් එක I කියලා ගත්තොත් I කරන්ට් එකක් මෙහාට ආවොත් මේ සන්ධිය A මේ සන්ධිය B කියලා ගත්තොත් I කරන්ට් එකක් මනින්න යනවා මෙතනින් I0 යනවා එහෙනම් මෙයා හරහා යන කොච්චරද I ඍණ I0 කියන කරන්ට් එකක් මෙයා හරහා යනවා. හොඳට බලන්න I කරන්ට් එකක් ගියොත් එහෙම හරි මම මේක ටිකක් පැහැදිලිව ලියන්නම්. I කරන්ට් එකක් ඇතුල් වෙනවා මෙයා හරහා I0 කරන්ට් එකක් යනවා එහෙනම් මේ ශාඛාව තුළ යන්නේ I I0 කියන කරන්ට් එක. හරිද? එතකොට මට ලියන්න පුළුවන් AB කියන ලක්ෂ දෙක අතර විභව අන්තරය ආකාර දෙකකට. VAB ලියන්න පුළුවන් ආකාර දෙකකට. එකක් තමයි මේ දෙන්න අතර විභව අන්තරය මේ උඩ ශාඛාව දිගේ යන විදිහට. මේ දෙන්නගේ AB අතර විභව අන්තරය ලියන්න පුළුවන් IR ගුණිතයක් විදිහට. I0 වාරයක් R0 සමානයි මෙන්න මේ ශාඛාව තුළ දරන ධාරාව සහ ප්‍රතිරෝධයේ ගුණිතයක් විදිහට. I ඍණ I0 වාරයක් R කියලා ලියන්නත් පුළුවන්. මම මේ ප්‍රකාශන දෙක ගත්තොත් මේ දෙන්න ගත්තොත් I0 R0 සමානයි I ඍණ I0 වාරයක් R කියලා ගත්තොත් මම R උත්තර කරනවා. R උත්තර කරොත් මට එනවා I0 R0 බෙදීම I0 I0 කියලා සම්බන්ධතාවයක්. මෙන්න මෙතනින් මට එනවා ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කරද්දී යොදන්න ඕන ප්‍රතිරෝධකයේ වටිනාකම කීයද කියලා. පැහැදිලිද? ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කරනකොට යොදන්න ඕන ප්‍රතිරෝධකයේ වටිනාකම කීයද කියලා හොයා ගන්න පුළුවන් මේ සූත්‍රයෙන්. මෙතනින් එන්නේ අපිට දරුවනේ ප්‍රතිරෝධය පිළිබඳව, ඒ කියන්නේ ලබා දෙන, ඒ කියන්නේ ගැල්වනෝමීටරය ඇමීටරයක් බවට පත් වෙද්දී දරුවනේ දෙන්න ඕන සමාන්තරගත ප්‍රතිරෝධකයේ වටිනාකම කීයද කියලා එනවා. හරිද? හොඳයි. දැන් අපිට කියන්නේ මෙන්න මෙහෙමයි. හරි. ඊට පස්සේ ඔව්. දැන් අපිට මේ කතන්දරය කියන්නේ මේ වගේ මනින්න පුළුවන් මේ විභව අන්තරය. ඒ කියන්නේ වෝල්ටීයතාවයක් ලෙස මේ, ඒ කියන්නේ මේ වෝල් මානයක් ලෙස මේක හදන විදිය ගැන කියන්නේ. ඔයාලා දරුවනේ දන්නේ නැත්නම් ලියා ගන්න. මේ තමයි ඇමීටරයක් බවට හදන විදිය. මම ඉස්සරහම මේක කියලා දීලා තව ටිකක් ලියන්න එපා පොඩ්ඩක් බලන්න ඉන්න. ඊට පස්සේ ගැල්වනෝමීටරේ මෙහෙම තියෙනකොට ගැල්වනෝමීටරයේ ශ්‍රේණිගතව R ප්‍රතිරෝධකයක් පදනවා. මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R මේ R0. පරිපථය තුළ ගලන්න පුළුවන් කරන්ට් එක I0. ශ්‍රේණිගත නිසා හැමෝම හරහා එකම කරන්ට් එකක් යන්නේ. ගැල්වනෝමීටරේ දරුවනේ පමණක් ගමන් කරන ගැල්වනෝමීටරය තුළ පමණක් විවෝ බැස්ම අපිට ලියන්න පුළුවන් V0 කියලා. මම මේ සන්ධියේ ඉඳලා
මේ දක්වාම වනින විභවන්තරය V කියලා ගන්නවා. මෙයා V නම් මේක V නෝට් නම් මේ ටික වෙන්නේ කොච්චරක්ද? V ඍණ V නෝට් කියලා අපි දන්නවා. ඒක V ඍණ V නෝට්. මම මෙතන මේ I නෝට් මේ ලක්ෂ්‍ය කැපිටල් A මේ ලක්ෂ්‍ය කැපිටල් B මේ ලක්ෂ්‍ය කැපිටල් C කියලා ගන්නවා. ABC කියලා. අරගෙන මම ලියනවා AB අතර විභව බැස්ම. VAB. AB අතර විභව බැස්ම මම ලියනවා VAB. සමානයි ගලන කරන්ට් එක I නෝට් වාරයක් R. I නෝට් වාරයක් R. AB අතර විභව බැස්ම කියන්නේ V ඍණ V නෝට් සමානයි I නෝට් R නෝට්. මේක පළවෙනි සම්බන්ධය. BC අතර විභව බැස්ම VBC සමානයි ගලන කරන්ට් එක I නෝට් වාරයක් R නෝට්. BC අතර විභව බැස්ම කියන්නේ V නෝට් සමානයි I නෝට් වාරයක් R නෝට්. මේ අවි ලංක දෙක. දැන් මම කරනවා එක දෙකෙන් බෙදෙනවා. පුතේ පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණයෙන් බෙදුණොත් අපිට එනවා V ඍණ V නෝට් බෙදීම V නෝට් කියලා. මෙයා මේකෙන් බෙදෙනවා I නෝට් R නෝට් බෙදෙනවා. මෙතන I නෝට් වාරයක් R R නෝට් නෙමෙයි R විතරයි එන්නේ පළවෙනි එකනට. බෙදීම I නෝට් R නෝට්. I නෝට් කැපෙනවා. අපිට ඉතිරි වෙන්නේ පුතේ කැපිටල් R උක්ත කරගන්න ඕනේ. මම කැපිටල් R උක්ත කරගත්තොත් ලැබෙනවා මට උත්තරයක් V ඍණ V නෝට් බෙදීම V නෝට් වාරයක්. මෙයා මේ පැත්තට ගියොත් R නෝට් කියලා එනවා. ඔන්න ඔබේ අපිට ලැබෙන ඊළඟ සම්බන්ධතාවය. දැන් හොඳට මතක තියාගන්න ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කරද්දී අපිට ඕන සූත්‍රය තමයි I නෝට් R නෝට් බෙදීම I ඍණ I නෝට්. ගැල්වනෝමීටරයක් වෝල්ටමීටරයක් බවට පරිවර්තනය කරද්දී ශ්‍රේණිගතව පරිපථයක ප්‍රතිරෝධකයක් වදන නිසා සූත්‍රයක් වෙනවා V ඍණ V නෝට් යට V නෝට් වාරයක් R නෝට් කියලා. මේ සූත්‍ර දෙක වල මතක ඇති. අපි දැන් මේ ටික චුට්ටක් ලියාගනිමු. ලියන්නේ මෙහෙම දැනගන්නත් එක ලියන්න. ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කිරීම කියලා ලියන්නකෝ. ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කිරීම. ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කිරීම. ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කිරීම කියලා දාලා පුතේ මේ සර්කිට් එක අඳින්න. ඇඳලා මේ ටික මේ දක්වා ලියාගෙන ටක් ගාලා. මේ සර්කිට් එක ඇඳලා මේ ටික ලියාගෙන ටක් ටක් ගාලා. ඔන්න ගැල්වනෝමීටරයක් ඇමීටරයක් බවට පත් කරන විදිය සමාන්තරගතව ප්‍රතිරෝධකයක් යොදනවා. ටිප්පන් කරන්න බලන්න. හරි. ඉවර කරන්න ඉක්මනින්. හරි වැරද. ඊළඟට ලියන්න ගැල්වනෝමීටරයක් වෝල්ට්මීටරයක් බවට පත් කිරීම. ගැල්වනෝමීටරයක් වෝල්ට්මීටරයක් බවට පත් කිරීම. ගැල්වනෝමීටරයක් වෝල්ට්මීටරයක් බවට පත් කිරීම. වෝල්ට්මීටරයක් බවට පත් කිරීම කියලා ලියලා පුතේ මේ දාලා තියෙන ගැල්වනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා R කියලා. ගැලනෝමීටර ශ්‍රේණිගත R ප්‍රතිරෝධකයක් දාපු අවස්ථාවේ අපිට ලැබෙනවා මේ ප්‍රතිරෝධකයේ R නම් R සමානයි V ඍණ V නෝට් බෙදීම V නෝට් වාරයක් R නෝට් කියලා සම්බන්ධතාවයක්. මේ ප්‍රකාශන සියල්ලක් නෝට් කරගන්න බලන්න. ටක් ගාලා. ඔය සූත්‍රයක් ටක් ගාලා නෝට් කරගන්න බලන්න. ඉක්මන් කරලා ගන්න බලන්න.
හරි තව ලියන අය ඉන්නවද පුතේ? මේක ලියලා ඉවරයි නේද? දැන් ඇමීටරයක්, ඒ කියන්නේ දැන් අපි ගැලනෝමීටරයකින් ඇමීටරයක් බවට පත් කර ගන්න ඕනලු මේ සූත්‍රයක්. ඒ වගේම ගැලනෝමීටරයකින් අපිට වෝල්ට්මීටරයක් හදා ගන්න ඕනොත් මේ සූත්‍රයත් අපිට ගන්න පුළුවන් කියලා දැන් දන්නවා. හරි දැන් අපෙන් අහන්නේ මෙහෙම එකක්. දඟරයක ප්‍රතිරෝධය ඕම් 25යි වෙච්ච ගැලනෝමීටරයක මිලි ඇම්පියර 10ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් දක්වනවා. ඒ කියන්නේ I නොට් කියන්නේ 10යි මිලි ඇම්පියර. කිසි වෙනසක් සිදු නොකර මෙමගින් මනින්න පුළුවන් උපරිම විභවান্তরය කීයද? මෙන්න මේ සයිඩ් එක ගැන අහන්නේ. මම නිකන් මේ පැත්ත මම මකනවා. හරිනේ. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. ඊට පස්සේ පුතේ දැන් මම මෙහෙම දෙයක් කියනවා. දැන් මේ පළවෙනි කොටස ඒ වලින් කියන්නේ මෙමගින් මනින්න පුළුවන් උපරිම විභවান্তরය. ඒ කියන්නේ මෙන්න මේ V නෝට් අහන්නේ. පුත අපි දන්නවා V නෝට් කියන්නේ මොකක්ද? V නෝට් කියන්නේ පුත අපි දන්නවා V naught කියන්නේ I naught R naught. V naught කියන්නේ I naught R naught නේ. ආ මං ඊට කලින් දෙන්නම්. ඔය කතන්දරයේ කියන පද ටික මොනවද කියලා? ඔය කතන්දරයේ කියනවානේ ප්‍රතිරෝධය ඕම් 25යි කියලා. R naught තමයි පුතා 25ක් ඕම් කියන්නේ. මිලි ඇම්පියර 10ක පූර්ණ පරිමාණ උත්ක්‍රමණයක් තියෙනවා කියනවානේ. එහෙනම් I naught තමයි 10 මිලි ඇම්පියර කියලා කියන්නේ. මේ මගේ මනින්න පුළුවන් උපරිම විභවান্তরයනේ අහන්නේ. ඒ කියන්නේ V naught. එක දන්නේ නැහැනේ. ඔයා අපි දන්නවා V naught කියන්නේ පුතේ I naught වාරයක් R naught කියලා. V naught කියන්නේ I naught වාරයක් R naught. මේ අංක දෙක සූත්‍රයෙන් අපි ගත්තේ ඒකනේ. හරි අන්න එක පාවිච්චි කරනවා. I naught කියන්නේ පුතේ මෙතනින් ගත්තා ගේ. I naught කියන්නේ කීයද? I naught කියන්නේ 10යි මිලි ඇම්පියර. මිලි ඇම්පියර 10ක්. එතකොට 10 වැඩි කිරීම නැත්තම් මම මේක මිලි ඇම්පියරුලින්ම ලියන්නම්කෝ. ඒක මිලි ඇම්පියර. ඊට පස්සේ R naught කියලා කියන්නේ 25යි ඕම්. එතකොට මෙයා මේකෙන් ගුණනහම මේක ඕම්නේ 25 10 න් වඩිනහම 250යි මිලි ඕම් කියලා අපිට උත්තර සෝරි මිලි ඕම් නෙමෙයි මිලි වෝල්ට් කියලා අපිට උත්තරයක් එනවා V naught සඳහා. උත්තරේ මිලි වෝල්ට් 250ක් කියලා ආපෝය ගණන මට කියන්න කියද මේ උත්තරය ආවද කියලා නැද්ද? හරි ටක්කලට බඩු හදා ගන්න. ආ හරි රයිට්. ආ නිපුන්ට උත්තර ඇවිල්ලා තියෙනවා. අනිත් අයට ඇවිල්ලා නැද්ද? ආ බලන්න බෝ හදන්න අඩුපාඩු තියෙනවා හදා ගන්න. ආ රට හරි උත්තර ආපදලු තියෙනවා. හරි හරි ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ කියනවා A කොටස හරි B කොටස දෙනවා. මෙම උපකරණය මගින් වෝල් 10ක් දක්වා මැනීමට සකස් කරගන්නේ කොහමද? මේ උපකරණයෙන් ඒ කියන්නේ මෙන්න මේ කියන උපකරණයෙන් වෝල් 10ක් මනින්න දැයි යනවලු. වෝල්ට් 10ක් මනින්න පුළුවන් කොහමද කියලා අහනවා. ඉතින් පුතේ වෝල්ට් 10ක් මනින්න වෙන්නේ මේ ගැලනෝමීටරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් හදාගත්තොත් නේ. එහෙම ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් යෙදුවත් පුතේ ඒ යොදන ප්‍රතිරෝධකයේ අගය හොයන්න මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න වෙනවනේ. දැන් අපි මේ සූත්‍රය පාවිච්චි කරමු ඉතින් ඉගෙන ගනිමු. හරි. දැන් මම මෙහෙම කියනවා. හරි. හොඳට බලන්න. මම දැන් ඒකේ B කොටසට එනවා උත්තරයක් ගන්න. මම මේ සූත්‍රය පාවිච්චි කරලා. මෙයාගේ B කොටස කියන්නේ මෙන්න මෙහෙම එකන්නේ. මෙයාගේ V හොයන්න තියෙන වෝල්ටියතාව කියන්නේ යන වෝල්ටියතාවේ වෝල්ට් 10යි. V නෝට් අපි දැන් හොයලා තියෙනවා 250 මිලි වෝල්ට්. හරිද? ඊට පස්සේ R නෝට් පරිපථය තුල ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. කලින් අපි දන්නවා 25යි ඕම්. හරිද? එහෙනම් ඔය කියන කතාවේ හැටියට අපිට වෝල්ට් 10ක් මනින්න නම් ඔය ගැලනෝමීටරේ ශ්‍රේණිගතව ප්‍රතිරෝධකයක් වෙලන්නම වෙනවා. එහෙම යෙදුවොත් ඒ යෙදෙන ප්‍රතිරෝධකයේ R නම් R ని හොයන්නට ඕනේ. එහෙනම් සූත්‍රයක් දානවා R සමානයි V ඍණ V නෝට් බෙදීම V නෝට් වාරයක් R නෝට් කියන සූත්‍රය මගින් කෙලින්ම අපි ආදේශ කරලා R වලට උත්තරයක් වෙමු. හරි, ටක් ගාලා බලන්න ගන්න R වලට උත්තරයක්. ඉක්මන් කරන්න බලන්න. ඔයාලට ගන්න පුළුවන් වෙයි. මේ සූත්‍රයට ආදේශ කළ උත්තරේ ගන්න බලන්න. පැත්තකට ආදේශ කළ උත්තර ටික ගන්න බලන්න. ඉක්මන් කරමු හැමෝම.
හරි ටිප්පණි ගන්න බලන්න. සුළු කළ උත්තරයක් ගන්න. වෝල් වලින් මේ සෝරි ප්‍රතිරෝධ ඕම් වලින් එයි. ඕම් වලින් කීය දෙන්නේ කියලා බලන්න. ඕම් වලින් අගේ කීයද කියලා බලන්න ටක්කන් ගාලා. ආදේශ කළ ගන්න. V කියන්නේ 10යි වෝල්. V නොට් කියන්නේ මිලි වෝල් 250යි එක වෝල් කෙරුවොත් 0.25යි. බෙදෙනවා V නොට් කියන 0.25යි. R නොට් කියන්නේ 25යි. සුළු කරමු දැන්. 10ෙන් අඩු කරනවා 0.25ක්. බෙදෙනවා 0.25ෙන්. වැඩි කරනවා 25ෙන්. උත්තරයක් කියනවා 975යි ඕම් කියලා. මේ අගේ ආපුව කට්ටිය බලන්න කාටද මේ උත්තරය ආවේ? ආවේ නැද්ද? ආරාචාර්ය උත්තර ආපු දරුවෝ ඉන්නවා. හරි හරි ආරාචාර්ය වෙලා දෙනවා. හරි අද නැද්ද මේ චින්තනීලා නිවන් මිල නැද්ද ක්ලාස් එකේ අද? උත්තරය ඇවිල්ලා නැද්ද දරුවන්ට? ආරාචාර්ය ඇවිල්ලා ඉන්නවා. හරි උත්තරය ඇවිල්ලා දෙනවා රයිට් හරි. හරි හසින් එහෙම ඉන්නවද පන්ති අද? තමුජ ඉන්නවද සෙට් එක? අපි කාංචන නැද්ද පන්තියේ? නෑ වගේද? රයිට්. හරි. එතකොට දෙවෙනි කොටසේ AB කොටස් දෙකම උත්තර හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස එනවා. ඕම් 250යි සෝරි මේ ඕම් 250ක් සහ ඕම් 175ක් වෙච්ච ප්‍රතිරෝධක ශ්‍රේණිගත කරලා තියෙනවා. හරි. ඊට පස්සේ කියනවා ඕම් 35 ප්‍රතිරෝධකයක්. රයිට්. ලස්සන කතන්දරයක් නේ කියන්නේ. හරි. අපි බලමු උත්තරයක් ගන්න ගන්නට. හරි ඔය ගන්නට උත්තරයක් ගන්න අපි උත්සාහ කරමු. මේ කොටස වැඩවරයි කියලා අපි හිතමුකෝ. හරි. මේ කොටස වැඩවරයි. රයිට්. ඊට පස්සේ ඔය කියන කතන්දරෙත් එක්ක අපි එමු දරුවනේ බලන්න උත්තර ටික ගන්න. රයිට්. ගාන කියව ගන්න තුන්වෙනි කොටස වලදාද? හරි. තුන්වෙනි කොටස වලදාම ගාන කියව ගත්තම ලස්සන ගානක් අපිට දීලා තියෙනවා. අපි විස්තර කරමු දැන්. මේවයි කියන්නේ. ඕම් 250ක් සහ ඕම් 175ක් වෙච්ච ප්‍රතිරෝධක දෙකක් ශ්‍රේණිගත කරලා තියෙනවා. ඔන්න එක ප්‍රතිරෝධකයක්, ඔන්න එක ප්‍රතිරෝධකයක්. මෙයා 250යි ඕම්, මෙයා 175යි ඕම්. ඕම් 35 ප්‍රතිරෝධකයක් ඕම් 175 ප්‍රතිරෝධකයකට සමාන්තර ගතව දාලා කියනවා. මෙයාට සමාන්තර ගතව ඕම් 35 ප්‍රතිරෝධකය දාලා තියෙනවා. මුළු සංයුක්තයේම හරහා එක්තරා විභවান্তরයක් යෙදවලු ඒ තුලින් ගලපු ධාරාව ඇම්පියර 0.5යි. අපි හිතමු මේ හරහා V වෝල්ට් කීතාවයක් බෙදලා කියනවා. ඒ වෙලාවේ මෙයා හරහා ගලනවා ඇම්පියර 0.5ක කරන්ට් එකක්. ඇම්පියර 0.5ක කරන්ට් එකක් යනවා. ඕම් 35 ප්‍රතිරෝධය ඕම් 250ත් එක්ක සමාන්තර ගත වෙනවා ඊළඟට. මේ වෝල්ටේජතාවයම තියෙනවා. මෙයා 250 ඕම්, මෙයා 175 ඕම්. දැන් ඕම් 35 ප්‍රතිරෝධකේ 250ත් එක්ක දාලා තියෙනවා. හරි. ස්ට්‍රයික් සම්බන්ධ කරලා තියනවලු සමාන්තරගත කරලා මුල් විභවান্তরයේම සංයුක්තයේ යෙදුපුවම සංයුක්ත තුලින් ගලන ධාරාව ගණනය කරන්න. මම මේ කරන්ට් එක අයි කියලා හිතන්නම්කො. හරි. යාපෙන් අහන්නේ අයි වල වටිනා අතන. හරි. දැන් මුලින්ම කියනවා 175 ඕම් වෙන ප්‍රතිරෝධකයට සමාන්තරගත ඕම් 35ක් දානවලු. ඊට පස්සේ කියනවා ඕම් 250ක් වන ප්‍රතිරෝධකයට සමාන්තරගත ඕම් 35ක් වන ප්‍රතිරෝධකයක් දානවා කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් හොයන්න මෙහෙම දෙයක්. අපිට පුළුවන් පුතේ මුලින්ම මෙයාගේ සමගය හොයාගෙන ඒ කියන්නේ මේ සමාන්තරගත පද්ධතියේ සමගය හොයාගෙන පද්ධතියේ මුළු සමගය හොයලා V වලට වටිනාකමක් ගන්න පුළුවන්නේ. මම ඒ නිසා හොයන්නම් මේ සමාන්තරගත අවස්ථාව සලකලා. හරි සමාන්තරගත අවස්ථාවේ. හරි ඒ කියන්නේ ඔය සමාන්තරගත අවස්ථාව මම මෙහෙම ගන්නම්කෝ. මෙතන V කියලා තියෙනවා. මෙයා ඇවිල්ලා 250යි ඕම්. මේ අතරින් ගලන කරන්ට් එක ඇම්පියර 0.5යි. මේ දෙන්නක සමාන්තරගත තත්ත්වය මම R කියලා ගන්නම්කෝ. සමාන්තරගත තත්ත්වය R කියලා ගන්න. එයාගේ R කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් 1/8 වටිනාකම. 1/8 ලියන්න පුළුවන් පොතේ 1/35 දන
එකයට 175 කියලා සමාන්තරගතයිනේ. හරි. මම ගන්නවා මේ දෙන්නක පොදු හරය 175යි. 175ට පුතේ 35ව කීයද කියලා බැලුවොත් 175 තියෙනවා 35ව හරියටම 5. මේක මේකෙන් බෙදෙන 5යි 5 රකින 5යි. දැන් මේක මේකෙන් බෙදෙනවත් 1යි 1 රකින 1යි. මේක 1යට ආරණි. එහෙනම් R කියන්නේ පුතේ 175 බෙදෙනවා 6ෙන්. 175 බෙදුවොත් 6ෙන් මට උත්තරයක් එනවා 29.166යි කියලා. ආසන්න වශයෙන් 1.7ක් කියලා ගන්නවා ඕම් වලින් R සඳහා වටිනාකම. දැන් මම හෙව්වේ මොකක්ද? මේ දෙන්නගේ සමාන්තරගත පද්ධතියේ සමගය හොයාගත්තා. හරිද? සමගය මට ආවා ඕම් 29.17ක් කියලා. මේ දෙන්නගේ. එතන මෙයාගේ වටිනාකම දන්න නිසා මේ පද්ධතිය සලකලා මට පද්ධතියනම් V සමානයි I R දාන්න පුළුවන්නේ. මම තාම මේකට අත දිද්දවත් නැහැ. මම තාම ඉන්නේ මෙතන. මම මෙයාට දානවා මෙතෙන් මේ මේ පද්ධතියට දානවා මම දරුවනේ V සමානයි I R. පද්ධතියනම් V සමානයි I R දාමුකෝ. පද්ධතියනම් V සමානයි I R දානවා. පද්ධතිය කියන්නේ මෙන්න මෙයා. මෙයාට V සමානයි I R දැම්මොත් V ගන්නෙ නැහැ. I කියන්නේ ඇම්පියර් 0.5යි. වාරයක් R කියන්නේ 250ට R වටිනාකම එකතු කරන්න ඕනනේ. එතකොට 0.5 වාරයක් 250 ගන්න R කියන්නේ කීයද? 29.17යි. සුළු කරන්න කෝක 250ට එකතු වෙනවා 29.17ක්. වැඩි වෙනවා 0.5ෙන්. උත්තරයක් එනවනේ 139.58ක් කියලා. ආසන්න වශයෙන් 6ක් කියලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න පද්ධතියේ වෝල්ටීයතාවය 139.6ක් කියලා එනවා මේ කියන පද්ධතියේ විභවය. හරිද? ඔන්න මේ පද්ධතියට අදාළව මේ දෙන්නගේ සමගය හදාගත්තා. ඒ සමගය හදාගෙන මේ මුළු පද්ධතියම සලකලා V සමානයි I R දාපුවම වෝල්ටීයතාවය ආවා. ඔය ටික ලියා ගන්න ඉස්සල්ලාම. ඔය ටික ඉක්මනින් ලියා ගන්න බලලා. හරි. ඒක ලියාගෙන ඉවර වෙලා ඊළඟට මේ පද්ධතිය සලකලා මේ පද්ධතිය මේ දෙන්නාගේ සමකයට උත්තරයක් අරගෙන මුළු පද්ධතියට V සමානයි I R දාපු ගමන් අපට I වටිනාකම ලැබෙයි. බලන්න try එකක් දෙන්න බලන්න තනියම දාන්න. පං කරන්න. බල කරන්න මේ සර්කිට් එක ඇඳගත්තා. එයාම සුළු කරලා මේක ඇඳගත්තා. එතනින් පස්සේ මේ ගණනය කිරීම බැගින් අපි ගණන ලියාගෙන යන්න. හරි. වැඩි වෙන නම් මට කියන්න. හරි, ඉවර කරමු අපි. හරි, තව ලියන සටහන් කරන ඉන්නවනම් කියන්න. හරි, ඉන්නවට තව ඉක්මන් කරන්න. පොඩ්ඩක් පැහැදිලිව නෝට් කරගන්න. පංකල ගමු අපි. ඉක්මන් කරලා ගන්න.
ඉක්මනින් සුළු කරගන්න, කරලා දෙවෙනි සර්කිට් එක අරගෙන සමකේ හොයන්න බලන්න. හරි මං හිතනවා මේ වැඩේ ඉවරයි දැන් කියලා. ඊට පස්සේ පොඩි හරි ඔන්න දැන් මේ පද්ධතියට අදාළව v වල වටිනාකම අපි හොයාගත්තා වෝල් 139.6යි. ඒ වෝල්ටීයතාවය තමයි මෙයාගේ වෝල්ටීයතාවය වෙන්නේ. එතකොට මෙතනත් ඒ v වටිනාකම එයාම තමයි. v වටිනාකම එනවා 139.6 වෝල්ට් කියන එක මෙයාටත් පොදුයි. හරි ඒක එහෙමම තියාගෙන මම මේ ටික මකන්නම් මට ගාන හදන්න ඉඳි මදි වෙන නිසා. හරි. right. තව දැන් ඊට පස්සේ ගණනය කිරීමක් කරන මෙන්න මෙහෙම. හොඳට බලා ගන්න. දැන් මම පද්ධතිය වෝල්ටීයතාවය දන්නවා කලින් පද්ධතියේ. දැන් එයා භාවිතා කරලා මම මෙතෙන්ට එනවා මෙන්න මෙහෙම උත්තරයක් ගන්න. මොකක්ද? දැන් මෙයාගේ වෝල්ටීයතාවය අරගෙන කියලා දන්නවා. හැබැයි මම මෙයාගේ මෙන්න මේ සමකේ හොයා ගන්නවා. මම මේ සර්කිට් එක ඇතුළේ එයා යටින් සමකේ හොයා ගන්නම්. ඒ කියන්නේ එයාගේ මට ගන්න පුළුවන් මෙහෙම සරල සර්කිට් එකක් ගන්න පුළුවන්නේ. මෙයා 175 ඕම්. මේ දෙන්නක සමකේම R ඩෑෂ් කියලා ගන්නම්කෝ. හරි මම දැන් R ඩෑෂ් හොයනවා. R ඩෑෂ් හොයන්න කොහොමද? එකයට සම්බන්ධතාවය දාලා ගනිමු. මම දැන් මෙයාට යටි ලියනවා එකයට R ඩෑෂ් සමානයි සමාන්තරයකට නිසා එකයට 35 ගණන එකයට 250. පොඩි දැන් කලින් එකේ වගේ 25 සහ 250 කියන දෙන්නගේ කුඩා පොදු ගුණාකාරයක් නැහැ. ඒ නිසා අපි මේ දෙන්නගේ හරය ගන්නවා 35 වැඩි කිරීම 250 කියලා. මෙයා මේකෙන් වැඩි කරනවා, මෙයා මේකෙන් වැඩි කරනවා. මොකද මේ සෙට් එක 35න් බෙදුවොත් උත්තරේ 250යි 250 එකෙන් වැඩි කරනවා. එතකොට 250යි. මේ සෙට් එක මෙයාගෙන් බෙදුනම 35යි, ඒක එකෙන් වැඩිනම 35යි. මේ එන්නේ එකයට R ඩෑෂ්. එකයට R ඩෑෂ් කියන්නේ ඕක නම් R ඩෑෂ් කියන්නේ මොකද මේ කුඩයට මාරු වෙනවනේ 35 250න් වැඩි කරලා බෙදෙනවා 250 ධන 35 කියලා. එහෙනම් R ඩෑෂ් සඳහා උත්තරයක් අපිට එනවා 35 වැඩි කරනවා 250න් බෙදෙනවා 250 ධන 35. උත්තරයක් එනවා 30.7ක් කියලා. අපිට දරවනේ උත්තරේ ඕම් වලින් R ඩෑෂ් 30.7ක් ආපු කට්ටිය බලන්න මට කියන්න. 30.7ක් ආපු කට්ටිය හරිනේද උත්තරේ? 35 වැඩි වෙනවා 250. බෙදෙනවා 250 ගන්න 35. ඔව් 30.7යි. හරිනේ. හොඳයි. ඒක ආවා. දැන් ඔය R ඩෑෂ් කියන්නේ මෙයාගේ සමකය. දැන් මේ දෙන්නාගේ එකතු වෙන පද්ධතිය මුළු සමකය. මෙයාටත් පද්ධතියෙන් කෙලින්ම v සමානයි r දාන්න. එච්චරයි. හරි. නම් කෙලින්ම දානවා ඊළඟට ඔය පද්ධතියෙදම ඉඳ මදින් සම මේ පැත්ත වකලා ගන්නවා. කෙලින්ම ලියනවා මම මෙහෙම. පද්ධතියෙදම v සමානයි i r දානවා. පද්ධතිය v කියන්නේ මෙයාමයි, i කියන්නේ දන්නේ නැහැ, r කියන්නේ R ඩෑෂ් ධන 175 කියලා ගන්නවා. V කියන්නේ මෙන්න මෙයා 139.6යි සමානයි I වාරය. R ඩෑෂ් කියන්නේ 30.7යි.
මෙතනින් එනවා 175 සුළු කරනවා. 139.6 සමානයි IUR මේ ටික එකතු කරනවා. 175 එකතු කරනවා 30.7ක්. උත්තරයක් එනවනේ මෙතන 205.7ක් කියලා. දැන් සුළු කරලා ගන්න උත්තරයක් පොතේ අපිට එතකොට ලැබෙයි I සඳහා වටිනාකම. I යුක්ත කරලා දෙනවා 139.6 බෙදෙනවා 205.7. 139.6 බෙදෙනවා 205.7. උත්තරයක් එනවා 0.678. ආසන්න වශයෙන් 0.68 කියලා එනවා ඇම්පියර් වලින් උත්තරය. ඇත්තටම උත්තර 0.678 එන්නේ ආසන්න වශයෙන් 0.68 කියලා එනවා. මේ අගේ ආපු කට්ටිය බලන්න මට දාන උත්තරය ආවද කියලා. ආරච්චි නිපුන්ට ඇවිල්ලා තියෙනවා. ආරච්චි හරි වංජුරට ඇවිල්ලා තියෙනවා. කසුන්ට ඇවිල්ලා තියෙනවා. තව කාටද උත්තරය ආවෙ නැන්ද නිතේ? ආරච්චි. ආරච්චි කසුන් තිවංකට ඇවිල්ලා තියෙනවා. ආචින්තට ආවා. ආරච්චි. හරි. තිවංකට හරි. අනෙවන් මිය ආව උත්තරේ හරි. ආරණ්‍යට ප්‍රසන් ප්‍රවාත් ප්‍රසන් චන්දන හරි. රයිට් හරි. මොකක් කඩ උත්තර වල දෙනවනේ හරි. හොඳයි හරි. ඔන්න පොතේ ඔතනින් තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. දැන් එනවා හතරවෙනි ප්‍රශ්නෙට. අඩුපාඩු තියනයි ටග්ගාලෝක සම්පූර්ණ කරගන්න. හරි. අඩුපාඩු තියනයි සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ තියෙන පොතේ ප්‍රොඩක්ෂන් ගානක් අපි ඒකටත් එමු. ලස්සන නිර්මාණාත්මක ගැටලුවක් දීලා තියෙන ඉක්මන් කරන්න. හරි. මම මේක මකන්නම් මම හිතන වැඩි වැඩක් දැන් ඔයාලගේ. ඉවරයි නේද නැද්ද? රයිට් හරි. මේ වගේ ගණන් හදන්න ආසි දෙනවා සර්. හරි. අපි මම ඉස්සරහට කොහොමද දෙන්නම් තව ලස්සන ගණන් ටිකක්. දවසර එක ගන්න විතර හදමු. අනිත් එක වල දැන් අර ලබන පදාත විතර පටන් ගන්න අඟහරුවාද පදක් දවස් දෙස් කුණුවර නම් අඟහරුවාද දින පටන් ගන්නවා. කුරුණෑගල පදාත දින පටන් ගන්නවා. පේපර් එක තියෙනවා. ඒ පේපර්ස් වලට එහෙම හරියටම අවිල්ලා පාඩම් කරලා ලස්සන උත්තර ලියලා පොතේ හදා ගන්න මුලින්දලා තියෙන කාලයෙන් හරියටම ප්‍රයෝජනයක් ගන්න. මේ පාර සුපිරි වැඩක් කරමු. මම ඔයාලගේ පිටුපස්සෙන් ඉන්නවා මේ වැඩ ටිකට උදව් දෙන්න. ඔයාලා ලස්සනට වැඩ ටික ඇදගෙන යන්න පොතේ. හරි. හොඳයි. මම මේක මකන්නන්නේ. රයිට්. හරි එන්න මේ ප්‍රොඩක්ෂන් ගානට ලස්සන ගානක් දීලා තියෙන ඔයාලට ප්‍රොඩක්ෂන් ගානට හැමෝම හරි ප්‍රොඩක්ෂන් ගාන ගත්තට පස්සේ ඒ ගානට හරි ප්‍රොඩක්ෂන් ගානට උදේ ඔයාලට එකතු කරනවා ලස්සන කටයුතු ටිකක් හරි බලමු දරුවනේ මොනවද එකතු කරන කටයුතු ටික කියලා. ප්‍රොඩක්ෂන් ගානට ඔයාලට දරුවනේ ඔය එකතු කරලා තියෙන අලුත් තොරතුරු ටික නැත්තම් කටයුතු ටික මොනවද කියලා බලමුකෝ. අදහසක් ඔයාලට ගන්න පුළුවන්. හරි මෙන්න මෙහෙමයි කියන්නේ. කියනකොට පහත රූපයේ දැක්වෙන්නේ රාමු කළ යුතු දැන්වීම් පුවරුවක රාමුව සවිකිරීම සඳහා යෝජිත පාදම් කොටසක්. පුවරුව සවිකිරීම සඳහා මෙවැනි එක සමාන පාදම් දෙකක් වම සහ දකුණු වශයෙන් භාවිතා කරනවා. හරි. මෙම පාදමක් කැපිටල් A සහ B කොටස් දෙකකින් යුක්ත වන අතර මිලිමීටර 3ක ඝනකම් මෘදු තහඩුවක් නමලා B කොටස A කොටසට වෙල්ඩින් කරලා තියෙනවා. B කොටස A කොටසට වෙල්ඩින් කරලා කෑලි දෙකක් එකට සෙට් කරන්න තියෙන්නේ. හරි. මේ සඳහා ඔබට මිලිමීටර 300 වැඩි කිරීම 200 වැඩි කිරීම මිලිමීටර 3 සහ 300 110 මිලිමීටර 3 ප්‍රමාණයේ ඍජු කෝණාශ්‍රාකාර මෘදු කෝණයේ තහඩු කැපිලි දෙකක් සපයලා තියෙනවා. හරි. හරි. දැන් ඔය කියන්නේ AB කියලා තහඩු දෙකක් තියෙනවා. ඔය දෙන්න එකට සෙට් කරලානේ තියෙන්නේ. එතකොට ඔය කියන තහඩු කොටස් වල කැපිටල් A කියන කොටස දරුවනේ අපිට වම් පැත්තෙන් දීලා තියෙනවා B කියන කොටස දකුණු පැත්තෙන් දීලා තියෙනවා. ඒකිනේ මම කියන්නේ. හරි.
අපිට කියනවා පාදමය කැපිටල් ඒ තහඩු කොටස අවශ්‍ය ආකාරයට මන සලකුණු කර ගැනීම සඳහා වඩා සුදුසු පියවර. පොද දැන් ඒ කොටස ගත්තහම ඒ කොටස දෙන්නේ 300 200 මිලිමීටර 3 කියලා මෙෂර්මන්ට්ස් වලින් දෙන්නේ. හරි 300 200 මිලිමීටර 3. හරි එතකොට 300ක් දිගයි 200ක් පළලයි. ඕකනේ කතන්දරේ. හරි හරි එතකොට ඔය කියන කතන්දරේ හැටියට ඒ තහඩුව ගත්තහම මේ හිතන්න මේ කියලා තහඩුව තියෙන විදිය. ඕක තමයි ඒ තහඩුව තියෙන විදිය. හරිද? ඔය තහඩුවේ මේ පැත්ත 300යි කියලා මේ ඔය කියන්නේ මිලිමීටර. මේ පැත්ත මිලිමීටර 300යි. මේ පැත්ත මිලිමීටර 200යිනේ. හරි. මේ කොටස 200යි. හරිනේ. රයිට්. කොහමද ඔය කියන්නේ? ඊට පස්සේ ඔය තහඩුවෙන් දරුවනේ දැන් ඔය දිර දෙන මෙෂර්මන්ට් වලට හැටියට මම මේ තහඩුවේ පාදම නැත්තම් තහඩුවේ පාදයේ XY කියලා ගන්නවක 15 කොටස පොතන ඉඳලා පොතේ මිලිමීටර 50ක දුරක් ලකුණු කරලා මේ වගේ 50ක දුරක් දරුවනේ 50කින් දුරක් ලකුණු කරලා මම ඒක AB මම මේක CD කියලා ගන්නවකෝ මේ කොටස CD කියලා ගන්නවකෝ මේ කොටස මිලිමීටර වලින් පොතේ 50යි මේ කොටස 50යි. හරිද? මම මේක C කියලා ගත්තා. හරි? ඔක C. ඒ කොටස 50යි. ඊට පස්සේ මෙතනින් උඩට දෙනවා 150 කොටසක්. ඒක ටෝටල් එක 200යි. හරි. මෙතන 175යි. මෙතනත් 175යි. ඒක એટલે මෙතනින් මෙතෙන්ට අපිට දෙනවා 175 නේ? 37.5. ඔය කොටස 137.5. එතන පේනවා මදි වගේ නිසා මම ටිකක් එක පාත් කරලා ගන්නම්. මම මේ උස චුට්ටක් අඩු කරන්නම්. එතකොට ඔයාලට ඔක පේනේ ගානට නැත්තම් නිකන් පේනේ නොපේනේ වගේ වෙනවා නේද? හරි. ඔය තහඩුවේ මෙතනයි මෙතනයි අතර 137.5යි. ඊට පස්සේ මෙතනයි මෙතනයි අතරත් 137.5යි. මේ ටික 25යි. හරිද? 300 ඉතිරි කියන්නේ 25ක් කියලා වෙනවා. එතකොට මම මෙහෙම කරනවා මේ තහඩු අරගෙන මේ තහඩුවේ පාදම මම XY කියලා ලකුණු කරනවා. ලකුණු කරලා මෙතන ඉඳලා මිනිමෙට 50ක් දුරින් රේඛාවක් සලු කර කරනවා CD කියලා. ඊට පස්සේ මම මේ තහඩුවේ ඉතිරි ඉහළ කෙළවර ගන්නවා E, මේ කොටස F, මේ කොටස G, මේ කොටස H කියලා ගන්නවා. අරගෙන මම EF දුර 137.5කුත් GH දුර 137.5කුත් වෙන ලෙස මම රූපණය කරනවා. එතකොට මේ දෙන්න එකගේ එකතුවට මැද කෑල්ල එකතුනම 500ක් එනවා. හරි. ඊට පස්සේ මම කරනවා මෙතන ඉඳලා මෙයා මම මෙහෙම යා කරනවා. මෙතන ඉඳලා මෙයාත් මම යා කරනවා. හරිද? ඊට පස්සේ මම මේ FG කොටසේ ලම්බ සමච්ඡේදකය අඳිනවා. ඒ ලම්බ සමච්ඡේදකය මම මෙහෙම ඇඳලා එයා මත උඩ ඉඳලා මිලිමීටර 30ක් ගඳුරින් මම දරුවනේ රේඛාවක් සලකුණු කරනවා. ඒ කියන්නේ මෙයාගේ මෙතන ඉඳලා මේ දක්වා උස 30යි. සලකුණු කළා. ඊට පස්සේ එතන ඉඳලා දරුවනේ මිලිමීටර 80ක්. එතන ඉඳලා මිලිමීටර 80ක්. මම සලකුණු කරනවා. හරි ඔන්නම කරපු දේ මතකත් බලන්න. තහඩුව අරගෙන XY පාදම ලකුණු කළා. පාදෙම ඉඳලා මිලිමීටර 50ක් උඩින් CD රේඛාව ලකුණු කළා. ඊට පස්සේ තහඩුවේ ඉහළ කෙළවර EH කියලා ලකුණු කරලා EF 137.5යි GH 137.5ක් වන ලෙස FG ලක්ෂ දෙක හොරගත්තා. ඊට පස්සේ මම CF සහ GD කියලා රේඛා යා කළා. FG රේඛාවේ ලම්බ සමච්ඡේදකයේ ඇඳලා ලම්බ සමච්ඡේදකයේ මත FG මට්ටමේ ඉඳලා මිලිමීටර 30ක් සහ එතන සිට මිලිමීටර 80ක දුරකින් රේඛා මව ලක්ෂ දෙකක් සලකුණු කළා. හරි. ඇත්තටම ඊට පස්සේ මට මෙන්න මේ කොටස් දෙක මොකද කරන්න ඕනේ? මේ කොටස් දෙක කපලා අයින් කරා නම් හරි පොතේ. මේ කොටස් දෙක කපලා අයින් කරන්න වෙනවා. ඊට පස්සේ සෙන්ටර් පන්ච් එකක් භාවිතා කරලා මේ ස්ථාන දෙක සලකුණු කරලා බම්පු ඉදම් යන්ත්‍රය භාවිතා කරලා විශ්කම්බයේ මිලිමීටර 5ක් වන සිදුරු දෙකක් බෙද ගන්නයි තියෙන්නේ. හරිද? ඔන්න ඒ කොටස හරි. ඊට පස්සේ මම මේ කරලා දෙන ඒ කොටස ඒ කොටස නිර්මාණය කරන විදිය තමයි ඔය. ඊට පස්සේ මොකද B කොටස? B කොටස තියෙන නමපු C අකුරක් වගේ හැඩයක් තියෙන කොටසක්. එයා සඳහා ගන්න ඕන 300ක් දිග 110ක් පළල. හරි?
ඒ කියන්නේ මෙන්න මෙහෙම කොටසක්. මේ වගේ ලොකු හුඟක් උස නැති තහඩුවක් තියෙන්නේ. මෙයා මේ පැත්ත 300යි. එතකොට මේ තහඩුවේ මේ පහළ කරලා XY මයි. ඊට පස්සේ එයාගේ මිලිමීටර 25ක දුරකින් රේඛාවක් සලකුණු කරලා තියෙනවා. මේ දුර මිලිමීටර 25යි. ඔය දුර 25යි. එතන දුර මිලිමීටර 50යි. මෙතන ඉඳලා 50යි. එතන ඉඳලා ආයි 25යි. හරි චුට්ටක් බලාගෙන ඉන්න. මෙතන ඉඳලා ආයි 25යි. වැඩි ටික කපලා අයින් කරනවා. හරිද? ඊට පස්සේ මෙයා ඒ XY ABCD right hari ඊට පස්සේ මෙයා හරි මෙයා හරි ඊට පස්සේ මෙයාගේ මෙන්න මේ කෙළවර කියන්නේ CD මෙයා C මෙයා D හරි එච්චරයි. තහඩුව අරගෙන තහඩුවේ XY ලකුණු කරලා ධාරේ ඉඳලා ඉහළට මෙලිමිට 25ක දුරක් එතෙන් තියෙන 50ක් එතෙන් තියෙන 25ක් දුරින් රේඛා සලකුණු කරනවා. කරලා අපි දරුවනේ මෙන්න මේ ලකුණු කරපු කඩ රේඛා දිගේ තහඩුව නමාගෙන වැඩි කැලල කපලා අයින් කරනවා. එච්චරයි. ඊට පස්සේ දරුවනේ මේ කෙළවර නමා දක්වන පස්සේ ඇත්තටම දරුවනේ දැන් මෙයාගේ උස 200ක් කියලා අපි දන්නවා නේ. ඒක මම 200ක් කියලා දානවා. ඊට පස්සේ දරුවනේ දැන් ඔය AB කියන තහඩු කොටස ගන්න A සහ B කොටසනේ. මෙයා B කොටසනේ. හරිද? එතකොට A කොටස ගත්තාම මෙහෙම තියෙන තහඩු කොටසේ මෙතන XY මේ හරිය CD තියෙනවනේ. ඒකනේ මෙන්න මෙහෙම නමාගත්ත මේ කොටස අමුණ ගන්නවා. මෙතනයි මෙතනයි බිල්ඩින් කරලා හදාගත්තාම මේ මැද කොටස වැටෙන්නේ නැතුව කෙලින් තියාගන්න පුළුවන්. මේක අර පොඩි අර ස්ටෑන්ඩ් එකක් වාගේ එකක් මේ හදලා තියෙන්නේ. හරිද? රයිට්. ඔක ලොකු සීන් එකක් නෙමෙයි. දැන් ඔන්න මම නිර්මාණය කරන විදිහ කිව්වා. දැන් අහනවා පළවෙනි කොටස. පාදමේ කැපිටල් A තහඩු කොටස අවශ්‍ය ආකාරයටම සලකුණු කර ගැනීම සඳහා වඩා සුදුසු පියවර ලියන්න. හරි. දැන් පුතා මෙහෙම කරන්න. හරි? වඩා සුදුසු පියවර ලියා දක්වන්න. මම ඒක ලියන්න කලින් අපි මේ අඳගත් රූපය අදලිමු. ඔයා දැන් කරන සිම්පල් A කොටස අදාළව වෙන මේ රූපය අදින්නේ මෙයා විතරයි ඈ. A කොටස කියන එක විතරයි අදින්නේ ඈ. හරි. මේක ටක් ගාලා නෝට් කරන්න. මිනුම් සහිතව අදගෙන ටක් ටක් ගාලා. මිනුම් සහිතව අදලි ඉවර කරන්න බලන්න. හරි. මිනුම් සහිතව A කොටස විතරක් අදින්න බලන්න. A කොටස විතරක් මිනුම් සහිතව අදින්න. ඉවරද? ඉක්මන් කරන්න. ඉක්මන් කළ ගන්න. ඉවර නම් මට කියන්න ඉවරයි කියලා. ඒ රූපය විතරයි ඒ කොටස අදාළ රූපය විතරයි අඳින්නේ. අනිත් ඒවා අඳින්න එපා.
ඉවරද? තව අඳිනවද? මට කියන්න පොඩ්ඩක්. මම හිතනවා හරි කියලා. රයිට්. තවදානවා. හරි, ඒ කොටස අවශ්‍ය ආකාරයෙන් මෙන්න සලකුණු කර ගැනීම සඳහා වඩා සුදුසු ක්‍රියාවලිය. දැන් මෙයා ඇඳලා ඉවරනේ. මෙයා යටින් දීම ප්‍රොසෙස් එක. දැන් ලියන්න මෙන්න මෙහෙම. ඩොට් දාලා ලියන්න යටියට. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න. XY ලෙස නම් කරන්න. හරි, ඊට පස්සේ ලියන්න. ඊට ලියන්න XY සිට මිලිමීටර් 50ක් ඉහළින් වූ XY සිට මිලිමීටර් 50ක් ඉහළින් වූ CD රේඛාව සලකුණු කරන්න. CD රේඛාව සලකුණු කරන්න. ඊට පස්සේ ලියන්න. තහඩුවේ ඉහළ ධාරය EH ද එකලියර මෙහෙම EH ද EF සමානයි GH සමානයි 137.5ක් මිලිමීටර්. EF සමානයි GH සමානයි 137.5ක් මිලිමීටර් වන පරිදි FHG ඉහළ ධාරය මත සලකුණු කරන්න. FHG ඉහළ ධාරය මත සලකුණු කරන්න. හරි, ඊට පස්සේ ලියන්න. ඊළඟ ලියන්න FG හි ලම්බ සමච්ඡේදකයේ ඇඳ. FG හි ලම්බ සමච්ඡේදකයේ ඇඳ. FG හි ලම්බ සමච්ඡේදකයේ ඇඳ. එය මත මිලිමීටර 30ක් හා එය මත මිලිමීටර 30ක් හා එතැන් සිට මිලිමීටර 80ක් එතැන් සිට මිලිමීටර 80ක් දුරින් ලක්ෂ දෙකක් මැදිපොන්චියෙන් සලකුණු කරන්න. ලක්ෂ දෙකක් මැදිපොන්චියෙන් සලකුණු කරන්න. ඊට පස්සේ ලියන්න CF හා GD රේඛා වානේ රූලහා අඳින කටුව භාවිතයෙන් නිර්මාණය කරන්න. හරි, ඔන්න සලකුණු කරන විදිය ලියව. හරි, ඒක සිම්පල් B. කැපිටල් B කොටස අවශ්‍ය පරිදි මන ලකුණු කර ගන්නා ආකාරයේ වඩා සුදුසු පියවර මගින් ලියන්න. හරි, කැපිටල් B කොටස ගත්තාම මෙහෙමයි තියෙන්නේ. කැපිටල් B කොටසේ දරුවනේ අපි මේක සලකුණු කරගන්න විදිය යහන්නේ. මුලින්ම වල කැපිටල් B කොටස ඇඳ ගන්න ටග් දාලා බලන්න. කැපිටල් B කොටස ඇඳ ගන්න බලන්න ටග් දාලා ඉක්මන් කරන්න බලන්න.
හරි මං හිතන වැඩි ඉවරයි කියලා. හරි බී කොටස රයිට්. හරි දැන් අපි ඒක ගැන විස්තර කරමු. මෙහෙම මේක කොහොමද නිර්මාණය කරන්න කියලා ලියනකොට මෙහෙම ලියන්න. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න. තහඩුවේ පාදම XY ලෙස නම් කරන්න. හරි ඊළඟට ලියන්න. XY සිට මිලිමීටර් 25ක්ද එතැන් සිට මිලිමීටර් 50ක් හා එතැන් සිට තවත් මිලිමීටර් 25ක් දුරින් වූ රේඛා සලකුණු කරන්න. වූ රේඛා සලකුණු කරන්න සලකුණු ඊළඟට කියන සලකුණු කළ ඉහළම රේඛාව CD ලෙස නම් කරන්න. CD ලෙස නම් කරන්න. හරි. CD ලෙස නම් කරන්න. right. එච්චරයි. ඔක ඔච්චරම දෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා C කොටස capital A කොටස සකස් කර ගන්න ආකාරය පියවර වශයෙන් ලියන්න. A කොටස හදා ගන්න විදිය. හරි. right. මුලින්ම කරන්න පොතේ මෙන්න මේ center punch එකෙන් සලකුණු කර විස්ථාන දෙකට ඇඹරුම් විදුම් කටුවක් පාවිච්චි කරලා මිලිමීටර 5 සිදුරු දෙකක් ඉද ගන්නවා. මේ ධාරයයි ඒ කියන්නේ CF සහ GD කියන රේඛා දෙක දිගේ තහඩුව කපා ගන්නවා. කපාගෙන දරුවනේ කැපීමේදී සහ විදීමේදී ඇති වූ කටුකෝල් ඉවත් කරගන්න පැතිරි පීරකට අල්ලනවා. ඕක තමයි කරන දේ. ලියන්න පොතේ මෙහෙම. ලියන්න. මැදි පොන්චියෙන් සලකුණු කළ සිදුරු දෙක මිලිමීටර් පහ විදුම් කටුවක් යෙදු බංකු විදුම් යන්ත්‍රයක් මගින් විද සිදුරු කිරීම. ඊළඟට ලියන්න CF හා GD. CF හා GD රේඛා දිගේ තහඩු කපන කතුරක් භාවිතයෙන් තහඩු කපන කතුරක් භාවිතයෙන් තහඩු කපන කතුරක් භාවිතයෙන් කපා වෙන් කිරීම කපා වෙන් කිරීම තහඩු කපන කතුරක් භාවිතයෙන් කපා වෙන් කිරීම. හරි. ඊට පස්සේ ලියන්න අවසාන ලියන්න. කැපීමේදී හා විදීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට පැතලි පීරක් භාවිතා කරන්න. හරි. ඔන්න මෙයා වැඩි ඉවරයි. right. ඊට පස්සේ D කොටස එනවා. capital B කොටස සකස් කරගන්න ආකාරය. පුතේ මේක ඇත්තටම මෙන්න මේ ධාර දෙකම අපි දරුවනේ මොට වෙච්ච කපන කටුවක් භාවිතා කරලා ලකුණු කරලා දඬු අඩුවට දාලා මේක නවා ගන්න අංශ කණුවකට. මෙතනින් නම් මේ කැලේ කපලා අයින් කර ගන්නට ඕනේ. හරි. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න. CD රේඛාව දිගේ
තහඩු කපන කතුරක් භාවිතයෙන් සීඩී රේඛාව දිගේ තහඩු කපන කතුරක් භාවිතයෙන් තහඩු කපන කතුරක් භාවිතයෙන් කපා වෙන් කිරීම කපා වෙන් කිරීම කපා වෙන් කිරීම ඊට පස්සේ ලියනවා මිලිමීටර 25ක් හා එතැන් සිට මිලිමීටර 25ක් හා එතැන් සිට මිලිමීටර 50ක් බැගින් වූ මිලිමීටර 25ක් හා එතැන් සිට මිලිමීටර 50ක් බැගින් වූ මිලිමීටර 50ක් බැගින් වූ රේඛා දිගේ මොට වූ කපන කටුවක් භාවිතයෙන් රේඛා දිගේ මොට වූ කපන කටුවක් භාවිතයෙන් මොට වූ කපන කටුවක් භාවිතයෙන් කපා වෙන් කිරීම සරි මේ කපන කටුවක් භාවිතයෙන් සලකුණු කිරීම කපන කටුවක් මොට වූ කපන කටුවක් භාවිතයෙන් සලකුණු කිරීම ඊළඟට ලියන්න අනතුරුව එම රේඛා අනතුරුවම රේඛා දඬු අඩුවක් භාවිතයෙන් අංශක 90කට නවා ගැනීම දඬු භාවිතයෙන් අංශක 90කට නවා ගැනීම මේක නමලා තියෙන අංශක 90කට හරි හැබැයි මෙන්න මෙතන මේ කැපීමේදී ඇති වෙන්න පුළුවන් කටුකොහල් තියෙනවනේ ඒක අපි ගෙවා දමා ගන්නට ඕනේ දැන් අවසාන ඩොට් එක කැපීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට කැපීමේදී ඇති වූ කටුකොහල් ඉවත් කිරීමට පැතිරි පීරක් භාවිතා කරන්න හරි A B C D හරි E කොටස A හා B කොටස් දෙක එකලස් කර නිමහම් කර ගන්න ආකාරය පැහැදිලි කරන්න. මොකද දැන් A B සහ C D කොටස් දෙක ගත්තාම මෙහෙමයි ගන්නට ඕනේ. දැන් A B A කොටස මෙහෙම තියෙනවා නම් B කොටස නමලා මෙහෙම C වක් C කොටක් වගේ අදාගන්න දෙන්නේ. මෙතනයි අපි වෙලඩින් කරලා නේද ඒක පාස් ගන්නට ඕනේ. හරි. දැන් ඔක එකලස් කර නිමහම් කර ගන්න ආකාරය අපෙන් අහන්නේ. ලියන්න මෙන්න මේවා. ලියනකොට A හා B කොටස් දෙක XY හා CD ධාර දිගේ XY හා CD ධාර දිගේ කලම්ප කර ගැනීම ඊට පස්සේ ලියන්න කලම්ප කර ගැනීම හරි ඊට පස්සේ ලියන්න හරි කලම්ප කර ගැනීම ඊට පස්සේ ලියන්න XY හා CD ධාර දිගේ XY හා CD ධාර දිගේ වෙල්ඩින් ටැග් කිහිපයක් තබා ධාර දිගේ වෙල්ඩින් ටැග් කිහිපයක් තබා එකලසේ නිරවද්‍ය බව පරීක්ෂා කිරීම එකලසේ නිරවද්‍ය බව පරීක්ෂා කිරීම. හරි. ඊට පස්සේ කියනවා. නිවැරදි නම්. දිගටම පාස්සා ගැනීම. ඒ කියන්නේ ධාර දෙක දිගටම පාස්සා ගන්නවා. නිවැරදි නම් දිගටම පාස්සා ගැනීම. දිගට පාස්සා ගත්තා. ඊට පස්සේ ලියනවා. පෑස්සුම පිරිසුදු කර
පැස්සම පිරිසිදු කර මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කිරීම. අපට කියනකොට පැස්සම පිරිසිදු කර, පැස්සම පිරිසිදු කර, මෙහෙම කියන පැස්සම පිරිසිදු කර ඇමරි කඩදාසියකින් මැද ගැනීම. එහෙම කියනකොට පැස්සම පිරිසිදු කර ඇමරි කඩදාසියකින්, ඒ කියන්නේ වැලි කොලයකින් ඇමරි කඩදාසියකින් මැද ගැනීම. මැද ගැනීම, මැද ගැනීම. ඊළඟට ලියන්න, ඊළඟට ලියන්න, ඊළඟට ලියන්න මල ප්‍රතිරෝධී තීන්ත, මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කර, මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කර, මල ප්‍රතිරෝධී තීන්ත ආලේප කර අනතුරුව, අනතුරුව කැමති වර්ණයක, කැමති වර්ණයක, කැමති වර්ණයක එමල්ෂන් තීන්ත, කැමති වර්ණයක එමල්ෂන් තීන්ත, සොරි එමල්ෂන් නෙමේ එනමල්ලා, තාහට මේ දහඩු වෙන ගන්නෙ, කැමති වර්ණයක එනමල් තීන්ත, එනමල් තීන්ත ආලේප කිරීම. එමල්ෂන් නෙමේ එනමල්, එනමල් තීන්ත ආලේප කිරීම, එනමල් තීන්ත ආලේප කිරීම, එනමල් තීන්ත ආලේප කිරීම, ආලේප කිරීම. ඊට පස්සේ අහනවා ළඟින්, ඊට පස්සේ අහනවා F කොටස B කොටසෙහි එම හැඩය පවත්වා ගැනීම සඳහා යොදාගත් ලෝහය සතු වැදගත්ම ගුණාංග. හරි, B කොටස දරුවනේ නැමුවට පස්සේ දිග හැරෙන්නේ නැතුව එහෙමම තියෙනවනේ. අර C අකුරක හැඩයක් ගත්තාම ඒ නැමෙන්නේ නැතුව එහෙමම තියෙන ගුණයට නමක් කියන, මොකක්ද කියන නම? සුවිකාර්ය ගුණය. හරි, ඒ කියන්නේ සුවිකාර්යතා ගුණය තමයි තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ ගුණය ලියන්න? සුවිකාර්ය ගුණය, සුවිකාර්ය ගුණය, ගුණයට අපි කියනවා සුවිකාර්ය ගුණය. හරි, ඔන්න දැන් ප්‍රශ්න හතරක්. හරි, පස්වෙනි ප්‍රශ්නය, පටවම හොයි ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. හොඳයි, පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කෙනා කියනවා ක්ලච්ේ වගේ සිදු කරන කාර්යයන් තුනක්. පුතේ ක්ලච් එකක් වගේ කරන කාර්යයන් මොනවද? අපි කාර්යයන් තුනක් දන්නවා. එකක් තමයි එන්ජිම වගේ උත්පාදනය කරන චවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට දෙන ක්ලච් එකෙන්. ඒ වගේම එන්ජිම සහ ගියර පෙට්ටිය අතර සම්බන්ධය ඇති කිරීම හෝ නැති කිරීම කරන්නේ ක්ලච් එකෙන්. ගියර තේරීම සඳහා ආධාරකයක් විදිහට ක්‍රියාත්මක කරන්න වෙන්නේ ක්ලච් එක. මේ කියන්න පුතේ මෙහෙම කියන්න, එන්ජිමෙහි උත්පාදිත ජවය, එන්ජිමෙහි උත්පාදිත ජවය, එන්ජිමෙහි උත්පාදිත ජවය ක්‍රමානුකූලව, එන්ජිමෙහි උත්පාදිත ජවය ක්‍රමානුකූලව, එන්ජිමෙහි උත්පාදිත ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම. එන්ජිමේ උත්පාදිත ජවය ක්‍රමානුකූලව ගියර පෙට්ටියට ලබා දීම, ගියර පෙට්ටියට ලබා දීම. තව එකක් කියන්න, එන්ජිම හා ගියර පෙට්ටිය අතර, එන්ජිම හා ගියර පෙට්ටිය අතර, එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය, එන්ජිම හා ගියර පෙට්ටිය අතර සම්බන්ධය ඇති හෝ නැති කිරීම, ඇති හෝ නැති කිරීම, ඇති හෝ නැති කිරීම, ඇති හෝ නැති කිරීම. තව කටලියන්න, ගියර තේරීමේදී, ගියර තේරීමේදී ආධාරකයක් වීම, ගියර තේරීමේදී ආධාරකයක් වීම, ආධාරකයක් වීම. හරි, දෙවෙනි කොටස වාහනවල භාවිතා කරන තනිතැටියේ වියරි ක්ලච් වර්ග දෙකක්. තනිතැටියේ වියරි ක්ලච් වර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි පුතේ ප්‍රාචීර දුනු ක්ලච්ය, අනිත් එක පුතේ දඟර දුනු ක්ලච්ය. වර්ග දෙකයි, එකක් ලියන්න. ප්‍රාචීර දුනු ක්ලච්ය, ඩයෆ්‍රම් ටයිප් ක්ලච් කියන ඒවා. ප්‍රාචීර දුනු ක්ලච්ය, ප්‍රාචීර දුනු ක්ලච්ය, අනිත් එක දඟර දුනු ක්ලච්ය, කොයිල් ස්ප්‍රින් ක්ලච් කියලා කියනවා. දඟර දුනු ක්ලච්ය, ප්‍රාචීර දුනු ක්ලච්ය, අනිත් එක දඟර දුනු ක්ලච්ය. ප්‍රාචීර දුනු ක්ලච්යයි දඟර දුනු ක්ලච්යයි කියලා තමයි දෙන්න වර්ග වෙන්නේ. තුන්වෙනි කොටස රියදුරා විසින් ගියර අනුපාතය තෝරා ගන්නා ගියර පෙට්ටි වර්ග තුන. ගියර පෙට්ටි වර්ග මොනවද? පුතා දැන් රියදුරා විසින් ගියර අනුපාතයක් තෝරා ගන්නවා කියන්නේ මැනුවල් ටයිප් එකේ ඔටෝමැටික් ගියර් බොක්ස් එක නෙමෙයි, මැනුවල් ටයිප්. මැනුවල් ටයිප් ගියර් බොක්ස් තුනක් අපි දන්නවානේ. මොනවද?
රූටන මෝට්ටු කියන පෙට්ටිය, නිත්‍ය සම්බන්ධද කියන පෙට්ටිය, සම මුහුර්තන කියන පෙට්ටිය. මට වර්ග තුන ලියන්න. නිත්‍ය සම්බන්ධද කියන පෙට්ටිය, නිත්‍ය සම්බන්ධද කියන පෙට්ටිය, නිත්‍ය සම්බන්ධද කියන පෙට්ටිය, ඊළඟට රූටන මෝට්ටු කියන පෙට්ටිය, රූටන මෝට්ටු කියන පෙට්ටිය, රූටන මෝට්ටු කියන පෙට්ටිය, ඊළඟට සම මුහුර්තන ගියර පෙට්ටිය. සම මුහුර්තන ගියර පෙට්ටිය, ඔය සම මුහුර්තන ගියර පෙට්ටියටම තමයි පොදේ සින්ක්‍රොමස් ගිය බොක්ස් එක කියලා තමයි කියන්නේ. සින්ක්‍රොමස් ගිය බොක්ස් කියන්නේ සම මුහුර්තන ගියර පෙට්ටියටම තමයි. හරි, ඊට පස්සේ හතර, ඉදිරි වේග තුනේ ගියර පෙට්ටියක පළමු ගියරේ යොදා ඇති අවස්ථාවක එහි ක්‍රියාකාරීත්වය රූප සරණක් ආධාරයෙන් විස්තර කරන්න. හරි, ගියර පෙට්ටියක සරණක් අඳින්න කියලා කියන්නේ ගියර පෙට්ටියක සටහනක්. හරි, මේ තියෙන තරණ ගිය බොක්ස් එක අපි මේක බලස් ටික ලකුණු කරනවා දැන්. හරි, පුළුවන් කට්ටිය අදගෙන යන්න, ඇඳලා ඇති සමහර විට. පළමු ගියරේ අපිට අඳින්න කියන්නේ. හරි, මෙයා අංක එක, මෙයා අංක දෙක, අංක තුන, අංක හතර, අංක පහ, අංක හය, අංක හත, අංක අට, අංක නවය. හරි, දැන් අංක එක කියන්නේ අපි දන්නවා මුදුන් ඊශාවය, අංක දෙක කියන්නේ නිත්‍ය සම්බන්ධද ගියරය, අංක තුන අනු ඊශාවය, අංක හතර පළමු ගියරය, අංක පහ දෙවන ගියරය, අංක හය පසුබසුම් ගියරය, අංක හත අකම් ගියරය, අංක අට ප්‍රධාන ඊශාව, අංක නවය ඩොග් ක්ලචේ නැත්තම් අපි කියන බල්ලොන් කියලා, බල්ලන් කියලා කියනවා. ටක් ගාලා පුතේ ඔය ගිය බොක්ස් එකේ සටහන දාගන්න, ඇඳලා නැති කට්ටියට ටක් ගාලා ඇඳගන්න බලන්න, ඇඳ ඉවර කරගන්නකොට ටක් ගාලා බලන්න. ලස්සන නැද ගන්න, ඇඳලා පුළුවන් නම් කොටස් ටික නම් කරන්න පුළුවන් අය, පුළුවන් නම් කොටස් ටික නම් කරන්න. වැඩි ඉවර නම් ඉවරයි කියන්න, ඉක්මනින් අද ගන්න බලන්න.
වඳිනා ඉන්නවා නම් මට කියන්න. තව වඳිනා ඉන්නවද? අපි විස්තර කරමුද? තව වඳිනා ඉන්නවනේ කියන්න. නැත්නම් මම පටන් ගන්නම්. හරි. අඳින කට්ටිය ඉවරයි වගේ නේ. හරි අපි කතා කරමු. දැන් කොටස් ටික නම් කරමු මොකද මේම පැත්තක ලියන්න. අංක 1 මුදුන් ඊශාව. අංක 1 කියන්නේ මෙයා මුදුන් ඊශාව. ඇලීරක් ගහලා ලියන්න. ඒකට තව නමක් කියනවා ක්ලට් ඊශාව කියලා කියනවා. මුදුන් ඊශාව ඇලීරක් ගහන ක්ලට් ඊශාව. ක්ලට් ඊශාව. අංක 2 මෙයාව හඳුනා ගන්නවා නিত্য සම්බන්ධිත ගියරය කියලා. අංක 2 නিত্য සම්බන්ධිත ගියරය. අංක 3 අණු ඊශාව. අංක 3 අණු ඊශාව. අංක 4 පළමු ගියරය. මේ චූටි ගියරයකට කියන්නේ චූටි ගියර එකක් ලොකු වීල් එකක් එක සෙට් වෙන්නේ නැහැ. ඔක තමයි ෆස්ට් ගියර එක. අංක 4 පළමු ගියරය. අංක 5 දෙවන ගියරය. අංක 5 දෙවන ගියරය. අංක 6 පසුදැසුම් ගියරය. රිවර්ස් ගියර එක කියන්නේ මෙයා පසුදැසුම් ගියරය. අංක 7 අකම් ගියරය. අකම් ගියරය. අයිඩල් ගියර එක කියන්නේ තයා අකම් ගියරය. අංක 8 ප්‍රධාන ඊශාව. ප්‍රධාන ඊශාව. අංක 9 ඩොග් ක්ලචය. ඩොග් ක්ලචය බල්ලන් කියලත් අපි ඔකට කියනවා. ඩොග් ක්ලචය නැත්නම් බල්ලන්. හරි එච්චරයි. හරි කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවනේ. අපි එක මෙන්න මෙහෙම යටිල් ලියනවා. ලියන මෙහෙම දැන් දරුවනේ. ක්ලට් ඊශාව හරහා පැමිණෙන ජවය යටිල් ලියන්න. ක්ලට් ඊශාව හරහා පැමිණෙන ජවය. ක්ලට් ඊශාව හරහා පැමිණෙන ජවය. පැමිණෙන ජවය. නিত্য සම්බන්ධද ගියරය හරහා. නিত্য සම්බන්ධිත ගියරය හරහා. නিত্য සම්බන්ධද ගියරය හරහා අණු ඊශාවට ලබා දේ. අණු ඊශාවට ලබා දේ. නিত্য සම්බන්ධද ගියරය හරහා අණු ඊශාවට ලබා දේ. අණු ඊශාවට ලබා දේ. එහිදී 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 එහි වූ කුඩාම ගියරය. එහි වූ කුඩාම ගියරය. මගින් මගින් ප්‍රධාන ඊශාවේ. ප්‍රධාන ඊශාවේ. ප්‍රධාන ඊශාවේ විශාලම රෝදය කරකවා. නැත්නම් විශාලම ගියරය කරකවා. ප්‍රධාන ඊශාවේ විශාලම ගියරය කරකවා. විශාලම ගියරය කරකවා. පළමු ගියරයේ විශාලම ගියරය කරකවා. පළමු ගියරය ලබා දේ. පළමු ගියරය ලබා දේ. විශාලම ගියරය කරකවා පළමු ගියරය ලබා දේ. පළමු ගියරය ලබා දේ. හරි අවසාන කොටස. අවසාන කොටස. වාහනයක ගියරයක් යොදා ගියරයක් යොදා දහවනය කරන විට ගියරය පනිනවා. මේ සඳහා හේතු තුනක්. ගියර එක සිලෙක්ට් කළා දරුවනේ දහවනය කරද්දී ගියර එක පනිනවා. හේතු අහනවා. එකක් තමයි පොදේ ගියර රෝදේ දැති ගෙවිලා. ගියර රෝද කැඩිලා. ඒක දැති කැඩිලා. එහෙම නැත්නම් දරුවනේ එන්ජිම සහ ගියර පෙට්ටි එකෙල්ලේ නැහැ. ඒ වගේම දරුවනේ ගියර තෝරන්න පාවිච්චි කරනවා. දරුවනේ මේ ගියර තෝරණයක්. අපි ගියර් සිලෙක්ටර් එකක් කියනවා. ගියර තෝරණයේ අගුළු ගෙවුනහම ගියර් වීල් පයින්නවා. ලියන්න මතක කීපයක්. ලියන්න. එහෙම ලියන්න. ගියර රෝද වල ගියර රෝද වල දැටි. ගියර රෝද වල දැටි. ගෙවි යාම හෝ ගෙවි යාම හෝ කැඩි යාම. ගෙවි යාම හෝ කැඩි යාම. ගෙවි යාම හෝ කැඩි යාම. තව එකක් ලියන්න. එන්ජි මහා ගියර පෙට්ටිය. එන්ජි මහා ගියර පෙට්ටිය එකෙල්ලේ නොතිබීම. එන්ජි මහා ගියර පෙට්ටිය එකෙල්ලේ නොතිබීම. එකෙල්ලේ නොතිබීම. එකෙල්ලේ නොතිබීම. තව එකක් ලියන්න. ගියර තෝරණයේ. ගියර තෝරණයේ අගුළු ගෙවී යාම.
ඊයට තෝරණයේ අගුළු ගෙවී යාම. අගුළු ගෙවී යාම. හරි. ඔන්න පුතේ අපි සාකච්ඡා කරපු 6 වෙනි පේපර් එකත් ඔතනින් අහවර වෙනවා. ඔන්න දැන් අපි ප්‍රශ්න පත්‍ර 6ක් මේ වෙනකොට ඔන්ලයින් හරහා සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ 7 වෙනි පේපර් එක අපි ඊළඟ සතියේ සෙමස්ටර් වල හැන්දෑවේ නැවතත් සාකච්ඡාවට භාජනය කරමු. හරි. එතකොට ඒ සඳහා සියලුම දෙනා සූදානම් වෙන්න, ලස්සනට වැඩ ටික කරන්න ලෑස්ති වෙන්න. එතකොට ඒ වගේම බදාද සහ ඒ කියන්නේ මේ කුරුණෑගල දරුවෝ මේ බදාදත් නුවර දරුවෝ අඟහරුවාද බදාද දවස් දෙකෙන් එන්න පේපර්ස් වලට ඇවිල්ලා දරුවනේ පේපර් ටික ගොඩ දාගන්න පන්තිර වල ලියන්න ෆුල් පේපර්ස් වලක පටන් ගන්න තියෙන්නේ. හරි. එතකොට වැඩ ගොඩක් ඔන්න ඔයාලට තියෙනවා. හැම දවසකම පේපර් ලියනවා ලියනවා ලියනවා. ඔක ලියලා 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 යන්තරණකදී ඔයාලට දරුවනේ ඒක කියන එක ලොකු සීන් එකක් වෙන්නේ නැති වෙයි. හරි. ඒ නිසා හොඳට මහන්සිලා වැඩ ටික කරගෙන යන්න. හරි. එහෙනම් අපේ අදට මෙතනින් අපි වැඩ ටික ආවර කරනවා. දරුවෝ කන සර් පේපර් එක එන පාඩම් ටික කියනවනේ රයිට්. හරි. ඔව් මම ඔයාලට කිව්ව දරුවනේ බදාදා සහ අඟහරුවාද දවස්වල පේපර්ස් වලට සම්බන්ධ වෙන දරුවන්ට මොන පන් මොන පාඩම් වලින්ද පේපර් ටික එන්නේ කියලා කියනවා කියලා මම කිව්වා. මම අද රෑ ඔයාලට දරුවනේ ගෲප් එකට දාන්නම් මැසේජ් එකක් මොන මොන පාඩම්ද බලා ගන්න ඕන කියලා. හරි. රයිට්. එහෙනම් අද දැන් වෙලාව මෙතනක රෑ වෙලා තියෙනවා. හරි. එහෙනම් අද රුදේ මෙතනින් අර ටික ඉවරයි. ලබන සෙන්සර් ද අපවයි පේපර් ටිකින් ආය හම්බ වෙනවා. ඒ වගේම මේ ඉදිරි සතිවල පන්ති කට් කරගන්න එපා, විශේෂයෙන්ම පේපර් ක්ලාස් වලට එන්න. හරි. එහෙනම් අද රුදේ වැඩ ටික ඉවරයි. අපි හම්බ වෙමු නැවතත් ලබන සෙන්සර් වල ඊළඟ 7 වෙනි පේපර් එකේ. හරි පුතේ. අයිබෝවන්.